කතානායකවරයාගේ නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 1 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද තේරවාදී භික්ෂු කතිකාවත් ලියා වෙදන්ච කිරීමේ නැමැති පනත් කෙරෙනපත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. එකී පනත් කෙටුම්පතෙහි 2 2 2 2 3 2 4 සහ 11 2 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 10 සහ 14 1 ඊ යන ව්‍යවස්ථාවලට අනනුකූල වන බවද පනත් කෙටුම්පතෙහි 4 5 සහ 13 1 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනනුකූල වන බවද පනත් කෙටුම්පතෙහි 12 වෙනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 10 12 14 1 ඊ ව්‍යවස්ථාවලට අනනුකූල වන බවද ඒව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් අනුමත කිරීමෙන් සහ ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කිරීමෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව කොට ඇත. තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව කර ඇත්තේ ඉහත සඳහන් වගන්ති පාඨ සඳහන් පරිදි සංශෝධනය කළහොත් ඒවායේ අනනුකූලතාවයන් ඉවත් වනු ඇති බවයි. ආ 2 3 2 4 4 සහ 5 වෙනි වගන්ති ඉවත් කිරීමෙන් සහ ආ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යෝජනා කර ඇති පරිදි 2 2 11 2 සහ 13 1 වැනි වගන්ති සංශෝධනය කිරීමෙන් ඉහත සඳහන් කරන ලද සංශෝධන වලට යටත්ව පනත් කෙටුම්පතෙහි අනිකුත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි යෝජනා කරමි. දෙවැනි නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 1 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරි අභියෝගයට ලක් කරන ලද ශුද්ධ මූල්‍ය නැමැති පනං කටපත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. එකී පනත් කෙටුම්පතෙහි 9 1 9 3 සහ 11 ආ යන වගන්තිවල සඳහන් කාර්යයන් කිසිවක් පළාත් සභා ලෑස්තියේ විෂයපතේට ඇතුළත් නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීරණය ඇති අතර එම පනත් කෙටුම්පතේ විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවද දැන්වීමට කැමැත්තෙමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම නියෝජනය කරමි. තුන්වෙනි නිවේදනය හිටපු ජනාධිපති දිවංගත ගරු ඩී.බී. විජේතුංග මැතිතුමාගේ ආලේක චිත්‍රය විවෘත කිරීමේ උත්සවය 2016 පෙබරවාරි මාසේ 11 වෙනි බ්‍රහස්පතින්දා පූර්වභාග 11ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ අතිගරු ජනාධිපතිමාගේ සහකාර වග්‍රාම මැතිතුමාගේ කාර්යාල අසල ආලින්දයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. එදින මෙම උත්සවයට සහභාගී වන ලෙස සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා. ගරු කථානායකතුමනි, 2013 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2014 වර්ෂය සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කෘෂිකාර්ම අමාත්‍යතුමා, කථානායකතුමනි, 2013-14 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යතුමා, ගරු කථානායකතුමනි, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 එක වගන්ති යටතේ සෙස්පදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2015 නොවැම්බර් 20 වෙනි දිනැති අංක 1941 32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 එක වගන්ති යටතේ සෙස්පදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමතිවරයා විසින් පනවන ලදුව 2015 නොවැම්බර් 20 දිනැති අංක 1941 32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය සහ
Ekdasamasi Hatanami Anka Hatalihadana Sri Lanka, Apana and Sangwardana Panate, Dahatreka Vaganti Atate, Sespadu Sambandin, Sangwardan Upaya Margaha, Jatiantra Veranda Matuariavis in Panamana Ladua, Dedas Pahalwe, December, Ekolosweni Dinati, Anka Ekdanamasi Hatalisatrim, Panasatra Darana, Ati Vishesha Gasset Patre, Palakarna the Nioge, Mamidri Patkarmi. Pesam Piligan Nima Garu, Edi Susil PM Jantamatua, Garu Dilan Pera Matuma Pesandekai. Garu Katanagatumani, Badulla Yelalutarapara, Anka Panaspanakadana Stani Padinchi, BS Silva Mahatang Elabun Pesamagda, Pandarvela Dulgulla, Kandagala, Anka Hatutumadana Stani Padinchi, Jade Sidipal Mahatang Elabun Pesamagda Piligandumi. Garu Arundika Pranand Mahata, Garu Sridharan Mahata, Garu Mayanta Disanayaka Mahata. Garu Katanagatumani Kaduganavan, Hinavala, Anka, Tunsia, Hatapaha, Darana, Stane, Padinchi, BP, Mallika, Menevia, King Labunu, Petsama, Piliganami Garu Indika Anurud, the Herat Mahata Garu Katanagatumani Mirigama, Mugurugampala, Sorda Mavata, Anka Hatadeka Darana, Stane, Padinchi. PP Nelson Chandratilaka Mahatagin Labunu Pesama Piliganu Mahayama Pesam Pilimanda Karaka Sabavata Mema Prasam Yomukonu Labi Ilangatade Agramatumagin Prasnasan Avastava Paramema Garu Mahacharya Ashu Marasinghe Mahata Garu Katanagatumani Mama Garu Agamatumagin Ahano Sri Lankawe Yojita Nava Samaja Velandapula Arthika Salasma Tula තාක්ෂණයේ දියුණුවත් සමග ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අපේ තරුණ තරුණියන් හට විශාල කාර්යභාරයක් පැවරීමට නියමිත බව පෙනේ. අපේ තරුණ පරම්පරාව රටේ ආර්ථික සංවර්ධනයට සම්බන්ධ කර ගැනීම සඳහා තාක්ෂණයේ දියුණුවත් සමග බද්ධ වූ ජාතික තරුණ ප්‍රතිපත්තිය කුමක්ද? ගරු කතානායකතුමනි අපි අගමැතිවරයාගේ ප්‍රශ්න කියලා පළවෙනි වතාවට මේක ඉදිරිපත් කරන්නේ මම බලාපොරොත්තු වෙනවා ඊළඟ සති දෙක තුන තුලදී පාර්ලිමේන්තු සති දෙක තුනදී මීටත් වඩා උනන්දුවක් ඇති වෙලා ඒ වගේම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා සාමාන්‍ය සමහර ප්‍රශ්න වලට අගමැතිවරයා දීර්ඝ පිළිතුරක් දෙනවා සමහර ඒවාට කෙටි පිළිතුරක් දෙනවා කෙටි පිළිතුරු දුන්නොත් ඒ වගේම අතුරු ප්‍රශ්නයක් අහන්නත් ඒ අවස්ථාව තිබෙනවා කොහොමද ඒ අතුරු ප්‍රශ්න මේ මන්ත්‍රීතුමන්ලට අහන්න පුළුවන් මේ ඔබතුමා Marasinghe Mahachara Marasinghe Mahathuma Palaweni Prashne ehuwe nisa Taruna Taruniyange Balapuruttu Monawada Un Apeksha Karanne Mona Wage Heta Dawasakda Honda Adhyapanayak Honda Rakiyawak Athara Mitata Sarilana Mudalak Yahapath Jeevithayak Tamantama Kiya Nivasak Tamange Daruwanta Tamanta Wada Honda Heta Dawase Tamantat Wada Honda Adhyapanayak Me Siyalla Itu Kara Ganeemata Padanam Wanne Aarthikayai රටේ අනාගත පරපුර අදට වඩා හොඳ හෙටක් නිර්මාණය කර දිය හැක්කේ ආර්ථික ඉහළ තලයට නැංවීමෙන් පමණයි. මේ නිසා අප ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා මූලික පදනමක් සකස් කර තිබෙනවා. ඒ පදනම මත වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබා ගන්නවා. කෙටි කාලින වශයෙන් අප ශේෂ්ත්‍ර දෙකක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එකක් සංචාර කර්මාන්තයයි අනෙක තොරතුරු තාක්ෂණ කර්මාන්තය. පසුගිය කාලේ සංචාරක ශේෂ්ත්‍ර කර්මාන්තයක් ලෙස වර්ධනය කරලීමේ පුළුල් ක්‍රියාමාර්ගයක් පිළිබඳ විධිමත් අවධානයක් යොමු කර තිබුණේ නැහැ. අපි හිතුවේ හෝටල් ඇදුවාම කාමර පිරෙයි කියලා. ඒක සිදු වෙන්නේ නැහැ. හොඳ ආදායමක් ලැබෙන්නේ නැහැ. සංචාරක ශේෂ්ත්‍රය යොදවාගෙන තිබුණේ තම තමන්ගේ සාක්කු තර කරගන්න තවත් මාර්ගයක් ලෙස පමණයි. හුඟක් අය කියන්නේ මේ හෝටල් වලට මනි ලොන්ඩරින් වෙනත් තැන් වලින් ව්‍යාපාරිකයන් සල්ලි හම්බ කරලා ඊළඟට හෝටල් දාලා හෝටල් වලින් මේක අපෝ සුදු මුදල් බවට පත් කරගත්තා. ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට තේරි පත්වීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවේ වැදගත් ශීලාචාර රජයක් බව ලෝකයට පෙන්වා දීමට උත්සාහ ගත්තා. මේ නිසා දැන් ලෝකයේ අවධානය අප වෙත යොමු වී තිබෙනවා. ලෝකයේ ප්‍රධාන පෙළේ සංචාරක සංගරා දැන් ශ්‍රී ලංකාවේ සුන්දර ගම්මාන්තය ලෙස නම් කර තියෙනවා. මේ අවස්ථාවන්ගේ අප ප්‍රයෝජන ගත යුතුයි. ඒ නිසා කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තය නගා සිටුවීම සාංශ්‍රික සංචාරකින් ආගමික සංචාරකින්
පරිසර සංසාජකින් ආදී විවිධ ශේත්‍රයන් පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමේ අත්‍යවශ්‍ය කරුණක්. අපේ අවසාන අරමුණ විය යුත්තේ ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමයි. දැනටම මම හිතන්නේ දකුණු පළාත ඒ පිළිබඳ ගාල්ල හැම විශේෂ ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. මේ ආකාරයට සංචාරක කර්මාන්තයේ පුළුල් වීමක් ආ දියුණුවක් ලබා ගනිද්දී තරුණ තරුණයන් විශාල පිරිසකට රැකියා ආදායම් මාර්ග ලබා ගැනීමේ අවස්ථා ගන්නවක් නිර්මාණය වෙනවා. මට කියලා තියෙන්නේ මූලික අවස්ථාවේදී 20000ක් 40000ක් අතර අබෑරතු ඇති වෙයි කියලා. තොරතුරු තාක්ෂණ අංශයෙන්ද අප පින්මක් ඉදිරියට ගනිමින් සැලසුම් කරන්නට කියන්නේ ඒ මාර්ගයෙන්ද තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ග සැලසෙන නිසායි. ඒ සමග අපි 2004 වැඩසටහන අනුව විදේශ ආයතනත් ලබාගෙන වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු එහෙම කරා නම් අද ඩොලර් බිලියන 3ක් තියෙනවා. ඒත් අපි අද ඒක නොකරපු නිසා ඩොලර් මිලියන 300යි ලැබෙන්නේ. කාගේවත් රැකියා නැති වෙන්නේ නැහැ, කාගේවත් ආදායම් වලට හානියක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් මේකෙන් සිදුවෙන්නේ අපේ අර ඉල්ලීම නිසා අපේ ආගේ වේතනය වැඩි වෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමකට පුහුණු කර රැකියා ලබා දෙන්න තියෙනවා. ඒ සමාගම පුහුණුවා නිපුණු සේවකයන්ට අවස්ථා සැලසෙන කර්මාන්තද මෙරට ඉදිකිරීම අප දිරිමත් කරනවා. ඒ කර්මාන්තයන් සේවය කිරීම සඳහා නිපුණත්වයේ ලබා දීමේ ව්‍යාකෘති පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කරනවා. අපි ඒ වගේම ඉදිකිරීමේ කටයුතු කරගෙන යනවා. අපි විශේෂයෙන්ම තාක්ෂණය පදම් කරගත්ත රොබොටික්ස්, ඒ වගේම ඩිජිටලයිසේෂන්, ඒවා පදනම් කරගත්ත කර්මාන්ත අපි ඇති කරන්න ඉන්නේ. මේකට දැනට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. අපි චීනයක කතා කරනවා, ජපාන එක කතා කරනවා, ඉන්දියාවක කතා කරනවා. ඒත් මේ හැම එක්කෙනාම ලංකාවට එන්නේ වෙනත් වෙළඳ පොළවල් දිහා බලාගෙන. ඒ නිසා අපි දැන් ක්‍රියාත්මක කරන්නේ අපි කොහොමද විදේශ වෙළඳ පොළට යන්නේ, අපිට ලැබෙන සහන කුමක්ද කියලා. අපි ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා, චීන එක්ක සාකච්ඡා කරනවා, සිංගප්පූර එක්ක සාකච්ඡා කරනවා, ජපාන එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, තුර්කිය එක්ක කතා කරන්න ලෑස්ති කිව්වා, GSP Plus ආපහු ලබා ගන්න. මේ සියල්ල ලැබුණාම තමයි මේ වෙළඳපොළට යන්න තියෙන්නේ. සමහරු කියනවා මේ ගිවිසුම් ගන්න එපා කියලා. දැන් විදේශ ඇමතුමා කියයි හරි අද දැන් මේ ගිවිසුම් ගන්න හොඳ වෙලාව. හොඳ කාලේ තියෙන්නේ. අපි ඇමරිකාවක ගන්න. ඉතින් මේවා ගන්න නැත්තම් මොකද තියෙනවට වෙළඳපොළ? මිලියන 20ක වෙළඳපොළ තියලා අපිට තරුණ තරුණියන්ට රැකියාව හොයලා දෙන්න බෑ. අපි මුළු ලෝකෙම වෙළඳපොළ කරගෙන අපිට තරඟකාරීව කරන්න පුළුවන් සේවා වැඩසටහන අපි සපයලා අපි ඉදිරියට ගෙනියන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න මම කැමති හැම එක්කෙනාගේ මේ සභාවේ සහයෝගය ඉල්ලන්න. පළවෙනි අතුරු ප්‍රශ්නය. අතුරු ප්‍රශ්නයක් තියෙනවා. අතුරු ප්‍රශ්න. පළවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු අගමැතිතුමනි, පසුගිය කාලේ දැක්කා මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක උනේ නාගරිකව විතරයි. ගමට ගලාගෙන ගියේ නැහැ. ඔබතුමා හිටපු තරුණ අධ්‍යාපන හා කර්මාන්ත ඇමතිවරයෙක් විදිහට අපි දැක්ක ඒ කාලේ කරපු බොහොම වැඩපිළිවෙළවල් ගමට ගලාගෙන ගියා. ඒ නිසා ඒ අත්දැකීමුත් එක්ක කොහොමද ගමට ගලාගෙන යන වැඩසටහනක් වෙන්නේ මේ? මම ගරු මන්ත්‍රීතුමා කියන එකට එකඟ වෙන්නේ නැහැ. මේවා නගරවත් තිබුණ නැහැ. මේවා පොත්පත් වලට සීමා වුණා විතරයි. අපි මාධ්‍යෙන් දැක්ක මේවා නගරවලටවත් ආවේ නැහැ. ඒ නිසා අපි විවිධ ප්‍රදේශ දියුණු කරන්ට ඉන්නේ. මෙගාපොලිස් වැඩසටහන යටතේ කර්මාන්ත ගේන්න වෙනම කලාප කීපයක් වෙන් කරලා තියෙනවා. ඒ වගේ මාළඹේ අර අනික් වැඩසටහන අනුව අපි දියුණු කරගෙන යනවා තාක්ෂණය ගෙනෙන්න. ඒ එක්කම හම්බන්තොට වරායක් තිබුණා, ගුවන්තොට පොළක් තිබුණා, නැව්වත් ගුවන්තො යානවා තිබුණ නැහැ. දැන් ඒ හම්බන්තොට වරායේ නැව් අලුත් වැඩියා කරන්න, නැව් ඒ වගේම එතන කර්මාන්ත දියුණු කරන්න, බංකරින් කර්මාන්ත දියුණු කරන්න, ඒ වගේම කර්මාන්ත ශාලාවේ ප්‍රදේශයට ගේන්න, මේ ප්‍රදේශයට අමතරව බස්නාහිර පළාතට අමතරව වයඹට ගේන්න අපි ක්‍රියාත්මක කරන මූලික පියවර හැටියට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ අපි තව මාස 6කින් දකි මොකද වෙන්නේ කියලා. පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න. අයියෝ ගරු ගරු කතානායකතුමනි,
මේ හිටපු කතානායක තුමා දන්නා අපි බලන්නේ හම්බන්තොට සංවර්ධනය කරන්න. දැන් මොකක් හරි තරහක් ඇති හිටපු ජනාධිපතිවරුන්ගේ එක කරන්න එපා කියනවා මට. දැන් මට කියන්න හම්බන්තොට තව දිනු කරන්න දෙපාද? හරි පිළිතුරු දෙන්න ආගම. ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ නේද? ඒක දිනු කරලා දෙන්න. ඒක තමයි අන්න හරි. ඔබතුමාට දැන් තේරුණා මොකද්ද කරන්න කියලා. ඒ වගේම ගම්මාන වලට ගෙනියන්න අපි මේ පාසුකම් ගෙනල්ලා මේවා කරන්න බැරියද ඔබතුමා අපි කෙරුවොත් එනවාද අපේ පැත්තට සහයෝගය දෙන්න? එන්න සූදානම් සූදානම්. ඔව් දැන් ළඟදි මේ ඇමතුමා කියනවා විශාල නැව් දෙකක් ආව සංචාරක 2000ක් එක්ක. ගල්පරේ නෙමෙයි සංවර්ධනය දෙන ඔක්කොම බාධක අපි ඉවත් කරනවා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මේ තාක්ෂණ දැනුම හා පුහුණුව ලබා දීම සඳහා විශේෂයෙන් තාක්ෂණයෙන් සංගත පිරිසක් පුහුණු කළ යුතු වෙනවා තරුණ පරපුර. මේ සඳහා අවශ්‍යයෙන් ඉදිරි වසර දෙකක් තුනක් ඇතුළත ලක්ෂ දෙකකවත් පිරිසක් පුහුණු කළ යුතු වෙනවා. මේ සඳහා වූ පුහුණු කිරීම සඳහා වූ වැඩපිළිවෙල කුමක්? අපි දැන් සාකච්ඡා කරගෙන යන ආණ්ඩු රජයේ ශේෂ්ත්‍රයේ පුද්ගලිකාංශය එකතු වෙලා ඒකාබද්ධ වැඩසටහනක් යටතේ ශීඝ්‍රයෙන් මේ උවමනා සංඛ්‍යාව රැකියාව වෙනුවට පුහුණු කරන්න. ඒ ගැන මම හිතන්නේ ඊළඟ සති 3-4 තුලදී අපි ප්‍රකාශ කරන්නම්. මේ හැම මන්ත්‍රීවරයෙක්ටම අවස්ථාව ලැබෙහෙනම් තමන්ගේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ඒ පුහුණුව ලබා දෙන්න. ඒක ලැබෙන්නේ නැහැ කියලා හිතුවොත් එවන්න එපා නං. තුන්වෙනි අතුරු ප්‍රශ්නය නවෝත්පාදන හරහා සමාජ වෙළඳපොළ ආර්ථිකයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔසවා තබන්නට විශේෂයෙන් විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ගෙන් විශාල දායකත්වයක් ලබා ගත යුතු වෙනවා. නමුත් අද සමහර පාඨමාලා රට ගැලවෙන පාඨමාලා නෙමෙයි, අනාගතයට ගැලපෙන පාඨමාලා නෙමෙයි. මේ සඳහා මේ විශ්වවිද්‍යාලවලින් පිටවන පිරිස කෙලින්ම දායක කර ගැනීමට ඒ සඳහා කළ යුතු පරිවර්තනයන් මොනවාද? ඒ සඳහා ඔබතුමා යෝජනා කරන ක්‍රියාමාර්ග සමහර 50%කට විතර මම හිතන්නේ රැකියාව ලබා ගන්නට ප්‍රශ්නයක් නැහැ. විද්‍යාංශයේ කලාංශයට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒකට අවධානය යොමු කරන්න කිව්වා නිකන් රැකියාව දෙන නෙමෙයි හොඳ රැකියාවක් ගන්න පුළුවන් විදිහට වැඩිපුර පුහුණුවක් දෙනවාද කියලා දැන් ඉන්න කණ්ඩායම් වලට අනාගතයේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කමිටියවත් මේ පාඨමාලා ඒ අනුව ඉල්ලුම අනුව වෙනස්කරණය සංශෝධනය කරන්නටයි දැන් ක්‍රියා කරගෙන යන්නේ. ඊළඟට ගරු බන්දුල ගුණවර්ධන මහතා. ගරු අග්‍රාමාත්‍යතුමනි, 2016 වර්ෂයේදී විදේශ ණය සේවාකරණය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක් ඇස්තමේන්තු කොට ඇති බැවින්ද රට තුළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක් යයි වාර්තා වී ඇති බැවින්ද රට තුළ උග්‍ර ගෙවුන් ශේෂ අර්බුදයක් පැන නැගී ඇති බැවින්ද රුපියලේ විදේශී අගය පිරීමින් පවත්නා බැවින්ද ශ්‍රී ලංකාවේ බාහිර ස්ථායීතාවේ ඇතිකරනු වස් රජයේ අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ගයන් එතුමා විසින් මේ ගරු සභාවට පැහැදිලි කරන්නේ? ගරු කථානායකතුමනි, දැන්ර ලෝකයේ හැම මුදලකම වාගේ වටිනාකම පහළ නගිනවා, පහළ වැටෙනවා, විදාර නගිනවා. අද තියෙන සාමාන්‍ය ගෝලීය ආර්ථිකයේ තත්ත්වය නිසා අපිට විතරක් බලපාන එකක් නෙමෙයි. ඒත් මේ රටේ උග්‍ර ගෙවුම් විශේෂ ගැන ගෙවුම් ශේෂ ගැන අර්බුදයක් නැහැ. මේ විදිහට ආර්ථිකය ගෙනියනවා නම් විශේෂයෙන්ම අපි අයවැයදි කිව්ව ප්‍රකාශ කරපු අනුවත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නේ ගෝලීය ආර්ථිකයේ විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකයේ කොයි පැත්තට යයිද කියලා. අන්න අවදානම් තත්ත්වයක් ඇති වුණොත් ලංකාවට විතරක් නෙමෙයි රටවල් ගණනාවකට ඒකට බලපානවා. ඒ නිසා ඒකට මූණ දීම ගැන අපි IMF සංවිධානය එක්ක සාකච්ඡා කළා. මම පොරොන්දු වෙන පරිදි ඒ පිළිබඳ ඊළඟ සති මේ මාසය තුලදී ප්‍රකාශයක් කරන්නම්. ඒ දැනට විශාල අර්බුදයක් නැහැ ඒ පිළිබඳ. අපි තාම ඒ අනුව ජීවත් වෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේ තිබෙන සංචිත ප්‍රමාණය ගරු අග්‍රාමාත්‍යතුමනි 6.3 උත් 1.1 ඉන්දියානු සහන කෙටිකාලීන ණයක් යටතේ ලබාගෙන තියෙන්නේ.
එතකොට හදිසියේ 1.1ත් අඩු වුණොත් 5.2ක සංචිතයක් තමයි නිල විදේශ සංචිතයේ තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමාලා මේ ඉන්දියාවෙන් ලබාගෙන තිබෙන කෙටි කාලීන ණය දිගු කාලීන එකක් කරන්න බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් එවැනි හදිසි ආපසු ඉල්ලා සිටීමක් ඇති වුණොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ? මම හිතන්නේ ඉන්දියාවෙන් එක ආපහු ඉල්ලයි කියලා හදිසියේ ඉන්දියාවේ දැන් 7.6ක වර්ධන වේගයක් මේ අවුරුද්දේ සැති වෙලා තියෙන්නේ. ඒත් ගරු මන්ත්‍රීතුමනි, ඔක අපේ නමට තියෙන මොනවාද ඔය බිලියන ගාණන් වලින් අපිටම කියලා? අපි මේ එක එක තැන් වලින් ණයට අරගෙන දීර්ඝකාලීන අරගත්තේ මුදල් නේ තියෙන්නේ. ඔව් අපේ කියලා මොනවද තියෙන්නේ? ඇත්ත වශයෙන් මොකද්ද අපිට කියලා තියෙන්නේ? ඒකයි අද මේ රටේ තියෙන විශා අපි හැම තැනින්ම ණය අරගෙන තියෙන්නේ. ඒත් මේ අවුරුද්ද අපිට ගෙවන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධන ගෙවීම් පොලි ගෙවීම් ඩොලර් බිලියන 1.5යි. ඉතුරු ඒවා සියල්ලම ඊට අමතරව අපිට යලිත් ගිහින් මේ විදේශයෙන් ණය මුදල් ගන්නවා මැද ඒක අපිට කාලයක් ගන්න සිදු වෙනවා. ඇයි මේක සිදු වුනේ? අපි ගිය අවුරුදු 5 6 මේ රටේ විදේශ විනිමය උපනය මාර්ග ඇති වුණේ නැහැ. අපිට GSP Plus නැති වුණේ නිසා අපිට බිලියන ගාන නැහැ. දැන් ඕක කියලා වැඩක් නැහැ. මේ අහගන්න ටික. අපිට බිලියන ගානක් නැති වුණා. බලන්න බංග්ලාදේශේ 2004 යට තිබුණා බිලියන 5ක් ඇඟලුම් කර්මාන්තෙන්. අද තියෙනවා බිලියන 20ක්. අපිට කොච්චරද තියෙන්නේ? ඇයි GSP Plus අරගෙන එයා ඉදිරියට ගියා? අපිට GSP Plus නැති වුණා ඇඟලුම් විතර නෙමෙයි, අපිට වෙනත් භාණ්ඩ පිටරට යවන්න බැරි වුණා. අපේ නිෂ්පාදනය වැටුණා. මොකද්ද අපි කරේ? අපි ඒ වෙනුවට කරේ මැද පෙරදිගෙන් කණ්ඩායම් වැඩි කරා යවන එක. අනික ණය ගන්න පටන් ගත්තා. දැන් මැද පෙරදිගට යන සංඛ්‍යාව කොහොමත් අඩුවෙන්ට යනවා. අද මැද පෙරදිගේ ආර්ථිකයේ පොඩි කඩායැටීමක් තියෙන නිසා තෙල් මිල අඩුවෙන්න ඒගොල්ලේ වියදම් සීමා කර ගන්නට යනවා. ඒ එක්කම අපේ තේ පොල් රබර් වලට ලෝකාද තියෙන ඒ සියල්ලම සාමාන්‍ය බාණ්ඩ වල තියෙන මිල අඩු වෙලා තියෙන්නේ. අපි බලන්නේ මූලික වශයෙන් මන්තුමා අපි කොහොමද අපේ කර්මාන්ත සංචාරකයේ ව්‍යාපාර මාර්ගයෙන් අපි වැඩියෙන් විදේශ විනිමය උපයා ගන්න මේ රටට. අන්න ඒකයි මෙතන තියෙන කාරණේ. අපිට තව ණය වෙන්න පුළුවන් ණය අපි ණය වෙන සිදුවේ කෙටි කාලිනව. ඒ 2018 2019 වෙනකොට ඒ පදනමක් දාලා ආපහු 2020 වෙනකොට අපිට ණය ආපහු ගෙවන්න පුළුවන් විදියට අපි දිනු වෙනවා. අපි බලන්නේ අවුරුදු 8කින් අවුරුදු 10ක් අතර කාලෙදී අපේ දලදේශීය නිෂ්පාදනය අඩු ගානේ දෙගුණයක් කරන්න. දෙගුණයක් කරාම තමයි අපිට මේ ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. ණය වෙලා අනික ගෙවන්න තියෙන ඒවා මන්තුමා ගෙවන්න තියෙන ණය දිහා බැලුවොත් පුදුම වෙයි. ඉතින් මේ 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 මූලික ප්‍රශ්නේ තමයි අද අපි මූණ දෙන්න තියෙන්නේ. වෙනි අතුරු ප්‍රශ්නේ කරු අග්‍රාමාත්‍යතුමයි ඔබතුමා සඳහන් කරපු 1.2 බිලියන ගෙවන්න තියෙනවා කියන එක මම පිළිගන්නේ නැහැ. මොකද හේතුව මහා බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙන ආකාරයට ඇමරිකානු ඩොලර් බිලියන 8.2 මේ වර්ෂය තුලදී ගෙවිය යුතු වෙනවා. දැන් එතකොට මම ඔබතුමාගෙන් අහන්නේ 2015 වර්ෂයේදී සවරින් බොන්ඩ් වලින් ස්වෛරී බැඳුම් කරවලින් ඩොලර් මිලියන 650ක් 6.125 පොලියටත් ඩොලර් මිලියන 1500ක් 6.85 පොලියටත් ඉතා විශාල මුදලක් අරගෙන තිබෙන අතර මේ 2015 වර්ෂයේදී ගරු අගමැතිතුමනි ඛනිජ තෙල් පිටරටින් ආනයනය කිරීම සඳහා යන වියදම රට තුල ඉතුරු වෙලා තියෙනවා විදේශ විනිමය බිලියන 2.5ක්. මෙවැනි තත්ත්වයක් තියෙද්දි බිලියන 2.5ක් රටින් ඛනිජ තෙල් ආනයනය සඳහා ගිය සල්ලි ඉතුරු වෙලා තියෙද්දි මෙතරම් විශාල පොරියකට විදේශ ණය අරගෙන තියෙද්දි මේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂයේ අර්බුදයට ළඟදී ආපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් කියපු ලෙස අපේ රටේ මේ විදේශ සංචිත හා රුපියලේ අගය පිළිබඳ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතිපත්ති සැලසුම් කටයුතු අමාත්‍යවරයා වශයෙන් මේ පිළිබඳ මේ මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයන් සමග ඇත්ත සාකච්ඡාවක් ආරම්භ කරන්නට කියලයි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ. අපි IMF සංවිධානයකත් සාකච්ඡා කරලා තවත් සාකච්ඡා කරගෙන යනවා. ඒකම තවත් විශේෂඥයෙක් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ අනුව අපිට යම්කිසි මුදලක්
අපි හැම වෙලෙම ණය ණය අරගෙන තියන ණය ගෙවලා ආපහු ණය ණය අර ගන්න ක්‍රමයක් තියෙන්නේ. ඒත් ඊට වඩා අපි අපේ IMS සංවිධානයක මෙතන ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අපිට අපනයන මාර්ග අඩුයි. අපේ ඒ අපනයන මාර්ග තියෙන ප්‍රශ්නේ වැඩි කරන ප්‍රශ්නෙට මූණ දෙනකන් අපිට බැරි වෙනවා මේ ප්‍රශ්නේ විතර මේ කෙටි කාලෙ අපිට ණය ගන්න සිදු වෙනවා. දැනට ලෝක වෙළඳ පොලේ ණය පොලියත් වැඩි වීගෙන යන්නේ අපි බලන්න මොකද ඊළඟ මාස කීපෙදි සිදු වෙන්නේ කියලා. ගිය අවුරුද්දේ තෙල් මිල අඩු වුණත් අපිට තියෙන ආනයන වැඩි වුණා. වාහනෙම ගේන එකෙන් වැඩි වුණෙන් අපිට ඒක සම්පූර්ණ වාසිය ලැබුණේ නැහැ. ඒත් ඒ කියන්නේ මේ ආණ්ඩුව ආයෙන් පස්සේ ජනතාව අතරේ මුදල් තියෙනවා. මුදල් නැත්තම් මේ ආනයන වැඩි වෙන්නේ නැහැ. මුදල් තියෙන නිසා තමයි අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒත් මම මන්ත්‍රීතුමාට කිව්වේ අපි දැන් IMF එක ආව සාකච්ඡා කරලා මේ පිළිබඳ ජනවා මේ මාර්තු මාසේ පළවෙනි සති වෙනකොට සම්පූර්ණ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංශෝධනයත් බලලා අපිත් බැලුවේ ඊළඟ සති දෙක තුලදී මොකද්ද ජාත්‍යන්තර ආර්ථිකය සිදුවෙන්නේ කියලා. දැනට පේන හැටියට සුබදායක ලකුණු නැත්. සමහර විට මාර්තු මාස වෙනකොට ඊට වඩා හොඳට පෙනෙන්න පුළුවන්. චීනයේ තමන්ගේ ආර්ථිකය ස්ථාවර කරගන්න යන ගන්න පියවරයි. ඒ වගේම මැද පෙරදිග ගන්න පියවර දිහා බලලා මම මාර්තු මම පොරොන්දුනේ පෙබ්‍රවාරි අන්තිම සතියේ අපි තීරණය කරා මාර්තු පළවෙනි සතියේදී ප්‍රකාශ කරාන් පස්සේ අපිට මේ සභාවේ සම්පූර්ණ වාදයක් විවාදයක් කරන්න පුළුවන්. මොකද මේ 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 සභාව තමයි මේ සභාවට තමයි මුදල් පාලනේ අයිති. ඒ ප්‍රශ්නෙන් අපි ඈත් වෙන්නේ නැහැ. තුන්වෙනි අතුරු ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාගේ පළමු ප්‍රශ්නෙට දීපු පිළිතුරුනුත් බන්දුළු ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට දීපු පිළිතුරුනුත් කියුණා රටේ රැකිරක්ෂා වර්ධනය කිරීමත් ආදායම් වැඩි දියුණු කිරීමේ තියෙන වැදගත්කම මම අහන්න කැමති ගරු මලික් සමර වික්‍රම අමාත්‍යතුමා මීට කලින් කරන ලද ප්‍රකාශයකට අනුව මම මේ ප්‍රශ්නේ අහන්නේ විශේෂයෙන්ම තමුන්නාන්සේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ගැන වැඩි අවධානයක් යොමු කරලා තිබුණා නමුත් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියා අවස්ථා ඉන්දියාවට විවෘත කිරීමේ ගිවිසුමක් අත්සන් කරන්න නියමිත බව ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා තොරතුරු තාක්ෂණ සේවයත් ඒ වගේම නාවික ඉංජිනේරු සේවයත් විවෘත කරන බව මලික් සමර වික්‍රම අමාත්‍යතුමා ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඉතින් එහෙම කරනවා නම් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ කොහොමද වර්ධනයක් වෙන්නේ ඒ ශාස්ත්‍රයේ රැකියා ටික ඉන්දියානුවන් අතරට පත්වීමක් සිද්ධ වෙන්නේ නැද්ද මේ රටේ මානව සම්පත් එතනින් පැත්තකට තැල්ලු කිරීමක් සිද්ධ වෙන්නේ නැද්ද ගරු අග්‍රාමාත්‍යතුමනි තොරතුරු තාක්ෂණයේ ආයෝජනය ඕන එකෙන්ට එන්න පුළුවන් ආයෝජනය කරන්න. මොකද හරි මොකද්ද තියෙන ප්‍රශ්නේ? අපි ඉස්සෙල්ලා ලංකාවේ තියෙන හැම එකම රැකියා දෙමු පුහුණු කරමු. විශේෂ විශේෂඥ ඕන නම් ගේන ඉල දෙමු. ඒත් මෙතෙක් කල් අපි විදේශ අර HSBC එකට එන්න කිව්වා කියලා කාගේවත් රැකියා නැති උනේ නැහැ. මේ මොකද්ද මේ ගහන බෙරේ? මේ ගහන බෙරේ කියන්නේ ඉන්දියාවෙන් ගන්න එපා, ඉන්දියාවේ වෙළඳ පොලට යන්න එපා. ඒකට චීනයටත් එන්න එපා කියනවද? නැත්තම් චීනයට එන්න කියලා ඉන්දියාවට එන්න එපා කියනවද? නැත්තම් චීනේ ජපාන්ට එන්න කියලා චීනෙට එන්න එපා කියනවාද මේ මේක පටන් ගත් ඔබතුමන්න 2004 මේ ව්‍යාපාරය ගෙනිච්චා හරි මොකක්ද උනේ ඩොලර් මිලියන 300යි දැන් තියෙන්නේ ඔය 10 ගුණයකට රැකියා දෙන්න පුළුවන් හොඳ ආදායම් හොයලා දෙන්න පුළුවන් මේ රටේ තරුණ තරුණියන්ට අන්න ඒ නිසා කාගේවත් රැකියා නැති වෙන්නේ නැහැ කියලා මම කිව්වා ඉංජිනේරු නැව් සකස් කරන එකට ඉන්දියාව විතර නෙමෙයි දැන් චීනේ ඉල්ලන හම්බන්තොට ඇවිල්ලා නැව් අලුත් වැඩියා කරන් නැව් හදන්න කියලා මේක නොදෙන්න කියනවාද චීනෙන් අපිට කිව්වොත් චීන ඔය සමාගම කිව්වොත් අපිට චීන ඉංජිනේරු කීප දෙනෙක් ගේන්න කියලා මම ඒක වහන්න කියන්නද මට කියන්නකෝ ඉස්සෙල්ලා මට කියන්න ඉස්සෙල්ලා චීනේ දැන් අපි චීනට දීලා තියෙනවා වරාය දැන් චීනේ ආයතනයක කියන්නේ අපිට ඕනේ ඉස්සෙල්ලාම හරි අපේ අපිට ඩොක් යාඩ් එක හැර වෙන කොහෙවත් නැව් හැදුවා දන්නේ නැහැ ඉතින් ඩොක් යාඩ් එක යන්නේ නැත්නම් ඩොක් යාඩ් එක යාබල එතෙන්ට පඩි වැඩි කරන්න යනවා කියලා මට කිව්වා එහෙනම් චීනෙට තියෙන්නේ චීනෙන් කට්ටි අරගෙන එන්න අපි කියන්න පුළුවන් අවුරුදු 5කින් 6කින් අපේ අය ගේන්න කියලා. ඉතින් ඔබතුමා කියන හැටියට මේක චීනේ පටන් ගන්න බෑ. ඉතින් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අපිට මත්තල ගුවන්තොට පොර අර ගන්න ඕනේ. ඒකට අපේ ඉංජිනේරුවන් ගෙනල්ලා ගෙනියන්නම් කියලා. මොකද්ද ඔබතුමාට හම්බන්තොට එක තියෙන ප්‍රශ්නේ දැන්? ඔබතුමාගේ හිටපු නායකතුමා කරපු වැඩසටහන ඉදිරියට ගෙනිනවා. දැන් එතෙන්ට එතුමාම හදලා තියෙනවා එතන විශාලම විශාල ගොඩනැගිලි හදලා තියෙනවා තාක්ෂණ වේගයට. ඉතින් එතෙන්ට එනවා කියන එක වැරද්දක්ද? එපාද කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ මේ මේ ඔබතුමාලා අතර ගහ ගන්නවනේ මේක දැන් ඒකාබද්ධ විපක්ෂය ගහ ගන්න මොනා කරන්නද බෝ හරි
Kodai ne garu mantey tu ma garu agamay tu ma me tu ma thava prasnya kand dunai avasar. Garu ajit mana peru me tu ma. Bye. Ahanwa garu katana ek tu mani. Garu ajit mana peru me tu ma. Madhyama adayam ratak lesa. Madhyama adayam ratak lesa aparata vargikarane uwada rate janathawata ema tattwe langawi nomethi bevin. Ia mahajana tawar da dana ayurin kriyatma kiri masandaha wartamana rajya genayati nawa arthika upaya marga saha. Pratama warta aradhana labu laba saha bagu loka arthika samuluin merata labagat pratila pilibanda danuwat karanne hida. Mangitanne api Marasinghe mantumage prashneta bohot durata mekarat pilithuru labala deela tiyenawa. Eth man kiyanna kamathiye. අපිට ඕන ආර්ථිකයේ ප්‍රතිලාභ මුල් මහත් සමාජයට බෙදී යාමට බාධකව පවතින දූෂණ හා වංචාව සහ මුලින්ම තුරන් කරන්න. ඒකම අපිට ඕනේ මේ රටේ හැම එක්කෙනාට වරප්‍රද ලබා ගන්න. දැන් එකක් කියන්නම්. මේ රටේ තාක්ෂණ මං හිතන්නේ උපායදාරින් ඉන්නේ 1000ද 2000ද විතරයි වර්ෂයකට. අපිට 6000ක් ඕනේ. ඉතින් අපේ ඉන්න අයට පුළුවන් තරම් අපි උදව් කරන්න ඕනේ ඉදිරියට යන්න. මේක වහගෙන කරන්න බැහැ. අනික මම විශේෂයෙන් කියන්න කැමති මේ රටේ ලක්ෂ 225කට 30කට වැනි ප්‍රමාණයකට අපි විශේෂයෙන් සින්නක්කර අයිතිය දෙන ඉඩම් වලටයි නිවාස වලටයි අපි මේ රටේ අධ්‍යාපනයේ තියෙන වියදම් වැඩි කරලා අධ්‍යාපනයේ දියුණු කරන්න විශාල වැඩසටහනක් අරගන්නවා ඉතින් මේ සියල්ලෙන් බලන්නේ හැම එක්කෙනාට එක සමාන අවස්ථා ලබා දෙන්න දැන් මේක සිදු කිරීමේදී අපේ අඩුපාඩුකම් තියෙනවා නම් අපි යෝජනා කරන්නේ මුළු පාර්ලිමේන්තුවටම ආණ්ඩුවක් හැටියටපත් වෙලා අපේ කාර්ක සභා ක්‍රමවේදය තුලින් මේකට සහභාගි වෙන්න කියලා මම කියන්න කැමතියි. පළවෙනි අතුරු ප්‍රශ්නය මධ්‍යම ආදායම ඇති රටක් ලෙස අප රටෙහි ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් තිබුණත් ඒ කියන්නේ 2000 වර්ෂයේදී ගරු කතානායකතුමනි ඒක පුද්ගල ආදායම 5792යි ඒක පුද්ගල ආදායම. ඒ කියන්නේ හතර දෙනෙක් ඉන්න පවුලක ආදායම 23167යි. ඒක 2014ට යනකොට ඒක පුද්ගල ආදායම 42884ක් දක්වා ශීඝ්‍ර ඉහළ යෑමක් වුණා. ඒ කියන්නේ පවුලක හතර දෙනෙක් ඉන්න පවුලක ආදායම 171536ක් වුණා. නමුත් එය උනේ දුප්පත් මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආදායම වර්ධනය වෙලා නෙමෙයි. එය රජයේ වරප්‍රසාදගත් ඉතා සුළු පිරිසකගේ අධික ආදායමක් වී ඇති බව තමයි පේන්නේ. මොකද මේක සාමාන්‍ය ජනතාවට මෙච්චර වැඩිවීමක් දැනුන්නේ නැහැ. ගරු කතානායකතුමනි. එතකොට නමුත් ඒ අය රජයට ගෙවිය යුතු සත්‍ය ආදායම් බදු වසන් කරලා බදු වංචා කරලා තියෙනවා. ඒක තමයි රටේ වක්‍රබද්ධ වැඩි උනේ. දැන් අහිංසක මිනිසුන්ගේ කෑම ටිකට පරිප්පු ටිකට සීනි ටිකට බදු ටික වැඩි උනේ මේ ආදායම් බද්ධ වසන් කරපු හින්දා. ඒ හින්දා අපි ඍජු බද්ධ වැඩි කරලා මේ වක්‍රබද අඩු කිරීම සඳහා යම් ක්‍රියාදාමයක් කරන්නේද කියලා දෙවෙනි පළවෙනි ප්‍රශ්නේ. ඇත්ත වශයෙන්ම ලෝකයේ රටවල් ගණනාවක රටේ ආදායම් වැඩි වුණාට සංඛ්‍යාලේඛනයේ ඒක පුද්ගලික ආදායම් වැඩි වුණාට ඇත්ත වශයෙන්ම ජනතාවට ලැබිලා නැහැ. ඒ තත්ත්වය තමයි ලංකාවේ තිබුණේ. විශේෂයෙන්ම අපේ ආදායම් එකතු කරන එක 11%කට දළ දේශීය නිෂ්පාදනයෙන් අඩු වෙලා තියෙනවා. 11%යි අද අපිට එකතු කරන්නේ. සමහර අයට බදු වලින් නිදහස් කරලා තියෙනවා. අනික් අයට බදු නිදහස අවසන් වෙනකොට ඉස්සෙල්ලා බදු නිදහස ලැබුවේ කණ්ඩායමේ පයනිය ඇසලට ආපහු බදු නිදහස දීලා තියෙනවා. සමහර අය බදු ආපහු ගෙවන්න යන්නේ තුන්වැනි පරම්පරාව ආවන් පස්සේ විතරයි. එතකන් දීලා තියෙනවා. ඕනෑයක් ගේනවා සමහර තැන්වල ආණ්ඩුවයි ඔක්කොම ගෙවන්නේ. බදු නිදහස නැහැ ඉතින් මේ විශාල බරක් තියෙන නිසා. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ සීමා කරපු නිසා. නිදහස් සෞඛ්‍ය සීමා කරපු නිසා. මොකද්ද සිදු වුනේ? එදා සිදු වුනේ මේ විශේෂයෙන්ම ජනතාවට බරපැටවුලා ජනතාවට සහනයක් හම්බුනේ නැහැ. දෙවැනි අතුරු ප්‍රශ්නය අපි දන්නවා පසුගිය රජයේ කාලේ තිබිච්ච ක්‍රියාදාමයේ තමයි ඡන්ද ගැනීමේ පරමාර්ථයෙන් පැල නොවන ඇට පැකට් බෙදුවා. එහෙම නැත්නම් මැෂින් බෙදුවා මහන දන්නේ නැති අයටත්. මේවනේ ක්‍රියාදාම වලින් තමයි රටේ සංවර්ධන ක්‍රියාදාමය ඇති කරලා පෙන්වුවේ ජනතාවට. නමුත් අපි ගරු අග්‍රාමාත්‍යතුමාගේ ක්‍රමවේදය තුල
අපි දන්නවා වක්‍ර විදිහට විවිධ සහන මුළු රටේ ජනතාවට එකසේ බෙදී යන ආකාරයට හැදිලා තියෙනවා. දේශපාලනීකරණයේ නවුණු සමාජයක් නිර්මාණය කරමින් සියලු දෙනාට එකසේ ඒ සහන බෙදී යන ආකාරයක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් මේ ඍජුව බඩු බෙදීම වැනි ක්‍රමවේද නැති නිසා විරුද්ධවාදීන් විවිධ මත ප්‍රකාශ කරමින් මේ කියන සංවර්ධන ක්‍රියාදාමයේ යටපත් කරන්නට ජනතාව වෙනුවෙන් විවිධ මාධ්‍ය ඔස්සේ හඬ නිකුත් කරනවා. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා ගෙනියන මේ වැඩපිළිවෙල මේ යහපාලන ප්‍රතිපත්තිමය තුල ගෙනියන මේ වැඩපිළිවෙල ජනතාවට දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ක්‍රමවේදයක් ඇති කරන්නේද? ගරු කථානායකතුමනි, මම හිතන්නේ මේ අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න ඕනේ. අපි සංවර්ධන සැලැස්මල් මේ සභාවට ඉදිරිපත් කරාම අපි සභාවේ මේ ගැන වාද කරමු. අපි කාරක සභාව තියෙන මේ ගැන බලලා ඊට පස්සේ මම ඉල්ලනවා සියලු දෙනාම එකතු වෙන්න, මේ ජනතාවට බලපාන මේ ප්‍රශ්න විසඳන්න එකට වැඩ කරන්න. පස්සේ ගින් වෙන වෙනම ඉල්ලන්න පුළුවන්. ඉතින් අපි මෙතන ඉල්ලන්නේ අපි බුදු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන්න ක්‍රියාත්මක කරමු කියලා. ඒ අනුව තමයි මේ ප්‍රශ්නද. ඔබතුමා මයෙන් ප්‍රශ්නයක් ඇහුවා නම් හතරෙන් එකක් ප්‍රශ්නයක් නැහැ මෙතන. ඔබතුමා ඇහුවේ නැහැ නේද? එන සැරේ අහන්න කරුණා කළා. එයා ගරු කථානායකතුමනි, ඊළඟ සැරේ එක ප්‍රශ්නයක් තියන්න වාසුදේව නානයක්කාර මන්තුමනි. අනිත් තුනයි බෙදලා දෙන්න. හරි ඉතරයි ගරු. ගරු අජිත් මානපේර මැතිතුමා ප්‍රශ්නයක් තියෙනවද? ඉවරද? ඉවරයි ගරු කථානායකතුමනි. ගරු සුනිල් හඳුන්නැත්තේ මැතිතුමා. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඒ 350 ගුවන් යානා 8ක් බදු පදන මත ලබා ගැනීමට ගිවිසුම් ගත වී තිබේද? එසේ ගුවන් යානා ලබා ගැනීමට පසුගිය පාලනය කටයුතු කිරීමට ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේද? ශ්‍රී ලංකන් ගුවන් සේවය විශාල ලෙස පාඩු ලබමින් සහ බැංකු අයිරාමකින් කටයුතු කරන තත්ත්වයක් යටතේ මෙලෙස අධික වියදම් දරා ගුවන් බස් යානා ලබා ගැනීම ගුවන් සේවයට දරාගත හැකියි සිතන්නේද? එවැනි ඒ 350 මට්ටමේ ගුවන් යානා සඳහා පහසුකම් සැලසීමේ ගුවන් ගමන් කාලසටහන් සැලසුමක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට තිබේද? දැනටමත් ඒ 330 ගුවන් බස් 7ක් ලබාගෙන බදු වශයෙන් විශාල මුදලක් ගෙවමින් සිටියදී තවත් ඒ 350 ගුවන් බස් බදු ගැනීමේ අවශ්‍යතාවය යළි සලකා බලන්නේ. ඒ 350 900 ගුවන් යාන 8 ගැන ඔබතුමා දන්නවා මේ ඒක මිලදී ගන්න කියලා ගිවිසුමක් අත්සන් කළා තිබුණේ ගිය කාල සීමා තුළදී ශ්‍රී ලංකා ගුවන් සේවය ගැන කවුරුවත් වග කිව්වේ නැහැ. මේ පාර්ලිමේන්තුවේට පිළිතුරු දුන්නේත් නැහැ. ඒ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මේ ගුවන් යානා වෙන් කරගත්ත නිල ගමන් වලට, නිල නොවන ගමන් වලට, එක එක කණ්ඩායම් වලට යන ලෝකේ සවාරි ගහන්න සම්පූර්ණ දේශපාලනීකරණයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් විශාල ප්‍රශ්නයක් අද මෙහාට අපිට මූණ දෙන්න තියෙනවා. අලුතින් ගුවන් යානා ගැනීමේදී විනිවිද පෙනෙන ක්‍රමවත් හා විවිධ විධිමත් ප්‍රතිපත්තියක් අනුගමනය කරේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් ගුවන් සේවය ඉතා බරපතල ලෙස පාඩු ලබනවා. 2011 වසරේදී සුද්ධ පාඩුව 2012 වසරේදී සුද්ධ පාඩුව මිලියන 17,000යි. 2013 වසරේ ඒක මිලියන රුපියල් මිලියන 26,000යි. 2014 වර්ෂයේ මිලියන 31,000යි. 2015 වර්ෂයේ ආපහු මිලියන 16,000 රුපියල් අඩු වුණා තෙල් මිල අඩු වුණේ නිසා. අපි උසස් අධ්‍යාපනයට මේ වාගේ තමයි දැන් වියදම් කරන්නේ මේ ශ්‍රී ලංකා ගුවන් සේවය ගෙනියන්න. මේ ආකාරයෙන් පාඩු ලබද්දී තමයි මේ 350 900 ගුවන් යානා 8ක් ඇනෝම් කර තිබෙන්නේ. කැපිපෙන කාර්යයක් වන්නේ ඒසා විශාල පාඩුවක් මැද්දෙත් යානා 4ක් සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කර තිබීමයි. යානා 4ක් බදු පදන මත ලබා ගැනීමට ගිවිසුම් ගත වී තිබෙනවා. ඒ වගේම මේ යානා අතරින් එකක් ප්‍රභූ ගුවන් යානාවක්සේ සකස් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා පමණක් යන වියදම ඩොලර් මිලියන 15යි. ජනාධිපතිතුමා මේ ප්‍රභූ සේවයේ උමනා නැහැ කියලා. කෙසේ හෝ ගුවන් යානා ඇනුම් කිරීමට කලින් ඒ පිළිබඳ සාක්ෂිතා වාර්තාවක් සකස් කළ බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නැහැ. එතන බලාපොරොත්තුවක් තිබුණා ශ්‍රී ලංකා ගුවන් සේවය කියලා අලුත් ගුවන් යානා වලින් ගියා මිනිස්සු නැගලා ඕලින් ගහලා ගුවන් තොටුපළවල ඉඳී කියලා මේක නැගලා ආපහු එන්න. ඒක කොහොමවත් දැන් සිදු වෙලා නැහැ. යානා මිලදී ගැනීම කලින් සිට කළමනාකරණයට ගත් තීරණයක්. මේ කටයුතු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ටාස මගින්
විමර්ශනයක්ද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය දැන් මේ යාන ඇනුම් කර ගැනීමත් ඒ යාන යෙදවීමේ අවකාශයන් ගැනත් යළිත් සමාලෝචනය කරමින් සිටින්නේ. මේ යාන ගැනීම සඳහා ගිවිසුම් ගතවීමද අත්තිකාරම් මුදල් ගෙවීමක් සිදු කර නෑ. නමුත් මේ යම් හේකින් යාන අප ගත්තේ නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක වන්දි වශයෙන් ගෙවිය යුතු වෙනවා. ඒ කියන්නේ මේ යාන 8ක් අපි ලබා ගත්තේ නැත්නම් ඇමරිකානු ඩොලර් බිලියන මිලියන 12ක් එයාබස් සමාගමට වන්දි ගෙවන්න සිදු වෙනවා. මේ මිලියන මේ එක්කම අපේ ලොකුම ප්‍රශ්න වෙලා තියෙන දැනට ගුවන් සේවා ගණනාවක් එයාබස් යානාවයි බොයින් යාන අරගෙන තියෙනවා. ඒත් අද ලෝකයේ ගුවන් සේවාවල යෙදෙන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට මේක ආපහු දෙන්න බෑ. දැන් ගුවන් සේවා ගණනාව බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ එයාබස් යානායි බොයින් යාන ආපහු දෙන්න. ඉතින් අපි හිර වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම යුරෝපයට යන කිසිම එක ගමනකවත් අපි ලාභ ලබන්නේ නැහැ. ඒත් මේ ඔක්කොම අරගත්තේ යුරෝපයට යන්න කියලා. යුරෝපේ නෙමෙයි ඇමරිකාවට යන්න තිබුණ මේ ගත්තේ ගුවන් යාන එක්ක. ඉතින් අපිට දැන් තියෙන්නේ කොහොමද මේ මුදල් ටික මේ අපිට තියෙන අලාභය අඩු කරගන්නේ. මං හිතන්නේ සුනිල් තුන්දුන් හඳුන්නැති මන්ත්‍රීතුමා අපේ කෝප් කමිටියේ සභාපති හැටියට මේ ගැන අවධානය අපි යොමු කරන්න තියෙනවා. කොහොමද අපි මේ පාඩුව අවම කරගෙන ඉදිරියට යන්නේ කියලා කොහොම හරි මේ රටේ ජනතාවට මේ පාඩුවෙන් කොටසකට ගෙවන්න සිදු වෙනවා. මල්ලංගේ පූරිද මන්ට මෙතුමා කොමිටි ලබලා දැන් කොහොමත් අපිට විශාල වියදමක් යන්න තියෙනවා මෙතන. ගරු කතානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නේ දැන් ඔබතුමාම කියපු ආකාරයට 2009 ඉඳලා 2015 වෙනකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව දල වශයෙන් මිලියන 1,2816ක් වෙනවා. ඔය එකතුව. එතකොට දැනටත් ගිය අවුරුද්දෙත් මිලියන 19,000ක් භාණ්ඩාගාරෙන් දීලා තමයි ඔබතුමා කියන මිලියන 16,000ක පාඩුව ලබලා තියෙන්නේ. තෙවැනි තත්ත්වයක් තුළ මේ ගුවන් යාන අපි ගත්තොත් මේ ගුවන් යාන 4 ගත්තත් දැන් ජූලි මාසේ අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ මේ ගුවන් යාන 3ක් එනවා කියන එක තමයි මම දන්නේ. ඔය 4 ගත්තත් එක ගුවන් යානයකට මාසෙකට ඩොලර් මිලියන 1.4ක විතර බද්දක් ගෙවන්න තියෙනවා. නොගත්තොත් ඔබතුමා කියන ආකාරයට ඩොලර් මිලියන 12ක වන්දියක් ගෙවන්න තියෙනවා. අටටම. හැබැයි ගත්තොත් මිලියන 1.4 ගානේ ඩොලර් මිලියන මාසෙකට ගෙවන්න ඕන බදු කුලියක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ තරම් පාඩු ලබන ආයතනයකට පාඩු ලබමින් තියෙද්දි ඔබතුමාම කියන විදිහට ගුවන් යාන ගුවන් ගමනුත් නැත්තම් මාසෙකට ඩොලර් මිලියනේ ගානේ අපි බදු ගෙවන්නේ කොහොමද? මං ඒ සංඛ්‍යාලේඛනය බලාපොරොත්තු කියන්නම් අපි සාකච්ඡා කරා. මේක ආපහු දෙන්න පුළුවන් ද කියලා. ඒකත් විශාල අලාභයක්. ඒකයි මං කියන්නේ කෝප් සමා කොමිටියට අපි දැනුම් දෙන්න සිදුවේයි. දැන් මෙතන වෙලා තියෙන්නේ gedara giyo tambuwa nasi mage hitiyo thona nasi tattweka තමයි අද ගුවන් සේවයයි ලංකාවේ ආර්ථිකයයි දෙකම හිර වෙලා තියෙන්නේ. දැන් ගරු කතානායකතුමනි මෙවැනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි මගේ දෙවෙනි ප්‍රශ්නේ මේක ඉතාම බරපතල තත්ත්වයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ගුවන් සමාගම විසින් රටේ සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ කරයි මේ තත්ත්වය පිළිගත්තොත්. මොකද දැනටමත් ඒ 330 කියන ගුවන් යානාවලටත් මාසෙකට ඩොලර් මිලියනයක පමණ බදු ගෙවමින් ඉඳද්දී තමයි ගරු කතානායකතුමනි මේ ගිවිසුමට අපි ගිහිල්ලා තියෙන්නේ, යන්න සිද්ධ වෙන්නේ. එනිසා ඇත්තටම ඔබතුමා රජයක් හැටියට මෙය නැවත විමර්ශනයකට ලක් කරලා අලුතනමේ නැවත මේ ගැන සමාලෝචනය කරලා අදාළ ගිවිසුම්ගත සමාගම් එක්ක හරි බාගේනින් සිස්ටම් එකකට ගිහිල්ලා මේක නතර කරන්න පියවර ගන්නවද කියන එක දැනගන්න කැමතියි. අපි බලන්නේ පුළුවන් තරම් අඩු කරගන්න. අපේ ඇමතුමා අද ලංකාවේ නැහැ. කබීර් රෂීම් ඇමතුමා පැමිණියාම ඒ කරුණු සියල්ලම එක්ක ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ කොමිටියට ඉදිරිපත් කරන්නම්. මේක රටට තියෙන විශාල ප්‍රශ්නයක් ආර්ථික වශයෙන්. තාම කොහොමද ඒකට විසඳුමක් හොයන්නේ කියලා අපි බලන්නේ. විකල්ප කීපයක් ගැන සාකච්ඡා කරගෙන යනවා. ඒත් ලේසියෙන් ගැලවෙන්න බැරි උගුලක තමයි අපි ඉන්නේ කියලාත් මම කියන්න ඕනේ. දැන් අගමැතිතුමා කියන පරිදි අපි මේක නොගත්තොත්
ඩොලර් මිලියන 1.5 ගානේ ගුවන් යාන 8ට අපිට ඩොලර් මිලියන 12ක් ගෙවිය යුතු තිබෙනවා. හැබැයි අපි ගත්තොත් මාසකට 1.4 ගානේ 8ක් ගෙවිය යුතු තිබෙනවා. ඒකත් ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 11.2ක් වෙනවා. එතකොට අපිට මාස්පතා ඩොලර් මිලියන 11.2 ගානේ ගෙවනවද ඩොලර් මිලියන 12ක් ගෙවලා මේ උගුලෙන් ගැලවෙනවද? ඒ නිසා මෙතන තමයි හිර වෙන්නේ. එතකොට අපිට මාස්පත එතකොට ඔබතුමා කියන පරිදි ගුවන් යාන අපි ගෙනාවයි කියලා අපිට අතිරේක ලාභයක් උපයා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට ඒ ගුවන් යානාවල බදු කුලිය විතරක් අපි ඩොලර් මිලියන 11.2ක් ගෙවිය යුතු වෙන මාසයකට. ඊට අමතරව ගුවන් යාන නඩත්තුවත් අපිට ඒක උපයා ගන්න බැරි නම් ඒ වියදම් උපයා ගන්න බැරි නම් හැම ගුවන් යානකෙම තව තව අමතර පාඩුවක් සිද්ධ වෙන මාසපත. ඒ මොකද ඔබතුමාම කියන එක යුරෝපා යන කිසිදු මොකද මේක දුර ගමන් සේවාව සඳහා ඇනොම් කරලා තියෙන ගුවන් යානා. ඒ නිසා යුරෝපා යන කිසිදු ගුවන් යානයක් දැන් අපි ලාභ ලබන්නේ නැත්නම් මේ අලුත් රට ගෙනාවා කියලා අපි නැවත ලාභ ලබන්නේ නැහැ. ඒ නිසා අපිට ඩොලර් මිලියන 11.2ක් මාසිකව ගෙවන අතර ඒ ගුවන් යාන 8 වෙනිවෙන් තවත් අතිරේක පාඩුවකුත් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳ ආණ්ඩුව හැටි ආර්ථික කමිටුව හරි ඔබතුමාලා එකතු වෙන සාකච්ඡාවේ තීරණයක් ගැනීමට පෙර ඔබතුමාලා ගන්න තීරණයත් ඒ තීරණේ තිවන නිරවුල්භාවයත් එය මේකේ ගත හැකි අවම අවස්ථාගත තීන්දුව කියලා පැහැදිලි කිරීමක් මේ පාර්ලිමේන්තුවට කරන්න කියලා ගරු කතානායකතුමනි මම ඉල්ලා සිටිනවා. අපි තීරණය ගත්තාම මේ සංඛ්‍යාලය කියන්නේ මම ආපහු සකස් කරගෙන අහන්න මොකද ඇමතිතුමා නොහිටපු නිසා මට ලැබුණේවා. කෙසේ හෝ අපි ඉන්නේ අමාරු තත්වයක. ඒක මම කියන්න ඕනේ. අනික අපි බලන්නේ එයාබස් සමාගමේ කතා කරන්නේ මේක ආපහු දීලා වෙනත් අඩු ගානේ මේ ආසියාව යන්න පුළුවන් ආසියාන ආසියාන හොයාගන්නද කියලා. ඒත් ප්‍රශ්නෙක තියෙන්නේ. ප්‍රශ්නෙක යන විකල්ප දිහා බලලා මේ සභාවට කියන්න ඕනේ. ඒකම විශේෂයෙන්ම මේ ප්‍රශ්න ඇහුවේ ගැන අගය කරන්න මොකද ශ්‍රී ලංකා ගුවන් සේවය ගැන අපිට ප්‍රශ්න අපිට අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. අපි ඊළඟ සති කිහිපය තුළ මේවා විශාල මේ ප්‍රධාන ප්‍රශ්න ගැන කතා කරන්නේ. මීට අමතරව මේ මං හිතන්නේ අපි දැන් තාම මේ සභාව නොදන්න වියදම් ගැන අද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. ඉංග්‍රීසියෙන් ට්‍රිලියන් 1 trillion රුපීස් බිලියන නෙමෙයි බිලියන 1000ක් තියෙන්නේ. දැන් IMF එක කිව්වා දැන් මේ දිහා බලන්න වෙනම ඒගොල්ලොත් කණ්ඩායමක් එවනවා කියලා. මේ ඔක්කොමත් ආපහු මෙහාට එන්නේ ගෙවන්න. මේ මේ ඒ නිසා මේ රටේ පොදු මුදල් කොමිටියටයි මෙතුමා ඉන්න කොමිටියටයි රජයේ ගිණුම් කොමිටියටයි විශාල වගකීමක් තියෙනවා. මේ අවුරුද්ද තුලදී රජයේ දෙන කාරණා දිහා බලලා තමන්ගේ අදහස් දීලා මම හිතන්නේ ඒකයි බන්දුල ගුණවර්ධන මන්තුමයි ප්‍රශ්නෙම එකඟුනේ. අපිට මේ සභාවේ මාර්තු මාස විතර නෙමෙයි ඊට පස්සෙත් කීප වතාවක්ම මේ රටේ ආර්ථික ප්‍රශ්න ගැන විශේෂයෙන්ම වාද කරන්න සිදුවේ. අපි ඉස්සෙල්ලා මූලික වැඩ කටයුතු එකතු කරගෙන යන්නේ කරුණු ටික. ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතින මැතිතුමා වැලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඇසීමට ගරු දරස් සලාපේරු මැතිතුමා මුදල් අමාත්‍යාංශයේ ඇසීමට ගරු කතානායකතුමනි මම අහනවා මොකද මේ ප්‍රශ්නය ගරු කතානායකතුමනි මේ 2015 අතුරු අයවැය පිළිබඳ ප්‍රශ්නයක් මාස 5කට පෙර බාර දීච්ච ප්‍රශ්නයක් නිසා මේ ප්‍රශ්නේ වටිනාකම දැන් අද දඟ වෙලා තියෙනවා. ඔබතුමාගේ පිළිතුරේ ඔබතුමා වෙනි ප්‍රශ්නේ අහන්නේ අදයි අද වෙනකන් අද වෙනකන් අද තියෙන තත්ත්වය අනුව උත්තර දෙන්නම්. එක බලශක්තිය ඇතුළු යෙදුම් පිරිවැය අඩුවීම සැලකිල්ලට ගනිමින් සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 2500කින් වැඩි කිරීමට සලකා බලන ලෙස 2015 අතුරු අයවැය මගින් පුද්ගලික අංශයෙන් ඉල්ලන ලදී. දෙක පෞද්ගලික අංශය විසින් අදාළ පඩි වැඩි කිරීම කළ යුතු වේ. තුන එය පුද්ගලික අංශය විසින් තීරණය කළ යුතු වේ. යන්න එක ශ්‍රී ලංකා පෞද්ගලික අංශය නියෝජනය කරනු ලබන සමස්ත ශ්‍රමිකින්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් තොරතුරු පහත වගුවේ දැක්වේ. ඒ වගුවේ 2014 දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් තිබෙනවා. 2015 වර්ෂයේ අවශ්‍ය නම් ඒකේ
ලක්ෂ 25ක් තමයි තිබෙන්නේ. රාජ්‍ය අංශයේ පුද්ගලික අංශයේ පුරුෂ පාර්ශ්වයේ 2014 24 ලක්ෂයයි ස්ත්‍රී ලක්ෂ 10යි මුළු එකතුව 34 ලක්ෂයයි මේක 2015 පුරුෂ පක්ෂයේ 26 ලක්ෂයයි ස්ත්‍රී ලක්ෂ 11යි මුළු එකතුව 37 ලක්ෂයයි එතකොට ආ දෙක සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය නොලැබූ ශ්‍රමිකින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වාර්තා නොවන අතර එම අරමුදල සඳහා දායකත්වය ලබන ශ්‍රමිකින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ 2014 සේවක අර්ථසාධක දායකත්ව ශ්‍රමිකින්ගේ සංඛ්‍යාව 24,93,691යි මේක 2015 මම ලබා ගන්න තොරතුරු ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැත නමුත් දල වශයෙන් ලක්ෂ 25.5ක් ලෙස තමයි ගණනය කරලා තිබෙන්නේ. 100%කට ආසන සංඛ්‍යාවටම ක්‍රම බල ශක්තියෙන්ද පුද්ගලික අංශය අනුව පුද්ගලික අංශය අනුවෙන් ඒක 138ක් විතර වෙනවා. 138ක්. දැන් ඔබතුමා අහවි ශ්‍රම බල ශක්තියේ ලක්ෂ 80ක් තියෙනකොට පුද්ගලික අංශය මේ ප්‍රමාණය තිබ්බම ඇයි මේක තියෙන්නේ? ස්වයං රැකියා ගණනයත් එන්නේ මේක යටතේ. ඊට පස්සේ ආ 3 පැන නොනගී ආ යන්නත් පැන නොනගී. ගරු කතානායකතුමනි දැන් මුදල් ඇමතුමාගේ අයවැය කතාවෙදිත් ගරු අගමැතිතුමා පාර්ලිමේන්තු ආමන්ත්‍රණය කිරීමේදීත් යෝජනාක් විදිහට තමයි පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් පැඩවීම ගැන කතා කරේ. දැන් රජයකට ඒ යෝජනාවෙන් එහාට ගිහිල්ලා පෞද්ගලිකංශයේ දැන් ඔබතුමා පිළිගන්නෝ සංඛ්‍යා ලේකන 90 රාජ්‍ය සේවකයන් වගේ දෙගුණයක් පෞද්ගලිකංශයේ සේවකයින්ව සහ ඔවුන් සියල්ලම සේවක අර්ථසාධක අරමුදලට දායක වෙන අය. ඒ නිසා ඔවුන්ගේ වැටුප් ඔබතුමා යෝජනා කරපු සංඛ්‍යාවෙන් හෝ ලක්ෂ 83ක් තියෙනවා ශ්‍රම බල ශක්තිය. ඒකේ ලක්ෂ 13 මාරක් තමයි රජයේ සේවයේ ඉතිරි අය පුද්ගලිකංශයෙන් ක්‍රම දෙකකට පුද්ගලිකංශය සහ ස්වයං රැකිය. ඔව්. විධිමත් සහ විධිමත්. නමුත් දැන් මෙතන ගැටලුව තියෙන මේ යෝජනාවෙන් ඔබට ගිහිල්ලා ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලකට එකඟතාවයකට උදාහරණයක් විදිහට වතු ශේෂ්ත්‍රය තියෙනවා වගේ එකඟතාවට එන්න අපිට බැරිද? ඒක සාර්ථකව අපේ කම්කරු ඇමතුමා සාකච්ඡා කරලා ගිහිලා තිබෙනවා. මෛතනික හොඳ මාර්ගයට ඇවිල්ලා තිබෙනවා. සියලු දෙනාම සිය කැමැත්තෙන් ඉදිරිපත් කිරීම තමයි අපේ ආණ්ඩුවේ වූ ස්වරූපය. ඒක වෙන්නේ නැති එක දැනගෙන තමයි අපි යම් විදියකින් නීතිගත කිරීමක් කරන්න අපි බලාපොරොත්තු වූයේ. නමුත් ඒකට ඉස්සෙල්ලා 80% මම කම්කරු ඇමතුමා මෙතන සිටින නිසා ඒ සම්බන්ධයෙන් උත්තර දීම මං හිතන්නේ එතුමා වැඩි යෝග්‍ය කරන්න ගරු මන්ත්‍රීතුමනි. අද වශයෙන්ම මේ පරිවැඩවීම සම්බන්ධව තීන්දුව තීරණ ගත්තේ සේවය පක්ෂයත් සේවක පක්ෂයත් දෙගොල්ලොම කැඳවල සාකච්ඡා කරලා. එතකොට වතු ශේෂ්ත්‍රයේ ප්‍රශ්නයක් ඇති වුණා. මොකද වතු ශේෂ්ත්‍රයේ සාමූහික ගිවිසුම් මගින් තීන්දුව තීරණ ගැනීම සිද්ධ වෙන නිසා එය ඉවත් කිරීමට අපි විධිවිධාන සරසලා තිබුණා. නමුත් අවාසනාවකට මේ වර්ෂයේ සාමූහික ගිවිසුමකට ඇතුල් වෙන්නට දෙපාක්ෂයට බැරි වුණා. ඒ බැරිවීම නිසා ඒ වගේම කම්කරුවන්ට පරිවැඩවීමක් වතුශේෂයේ දිය යුතු නිසා අපි ඒයත් මේ රුපියල් 2500 පරිවැඩවීමට ඇතුල් කරලා තියෙනවා. ඒ නිසා අද ඉදිරිපත් කරනවා ඒ කෙටුම්පත් දෙකම. ඒ කියන්නේ අවම වැටුප් සම්බන්ධව කෙටුම්පතක් රුපියල් 2500ක් පෞද්ගල අංශයේ සේවකයන්ට වැඩි කිරීමේ කෙටුම්පතක්. ඒක වතුශේෂයේ සේවකිනුත් ඒකට ආවරණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. අතුරු ප්‍රශ්නෙට උත්තරයක් තමයි හමුනේ. ඒ කියන්නේ අවම වැටුප අපි පාර්ලිමේන්තුව තීරණය කරනවා පෞද්ගලිකංශයේ සේවකයන්ගේ අවම වැටුප. අවම වැටුප ₹10,000. ඔව්. ඒකට 2500ක් අලුතෙන් එකතු කරනවා. ඒකද ඔබතුමා කියන්නේ? 2500 ලැබෙන සේවකයන්ටත් ඒ වගේම ඊට වැඩිය ලැබෙන සේවකයන්ටත් ඒ කියන්නේ ₹40,000 අඩුවෙන් පෞද්ගලිකංශයේ වැටුප් ලැබෙන සියලුම සේවකයන් ₹2500 ලැබෙනවා. හරි. හරි. ඒකත් 1500 2015 1000 2016
ගරු කතානායකතුමනි අයන්නේ එක අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව කටයුතු කර නොමැත. රජයට පාඩුවක් සිදු වී නොමැත. ගරු මන්තුමනි මේ කියන්න ඕනේ මේ තියෙන මේ මේ දත්ත අනුව තමයි මේ 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 පිළිතුරු හදලා තියෙන්නේ සමහර ડોකියුමන්ට්ස් එහෙම නැති ප්‍රශ්නක් තියෙනවා. ඒ තියෙනව අනුව හදලා තියෙන්නේ. ආයන්න 2010 11 දෙවෙනි දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණයක් නොමැත. 2011 11 දෙක දින ඇතිව අමාත්‍ය මණ්ඩල තීරණයක් ඇති අතර එම තීරණය ප්‍රකාරෝ රෙදිමීටර් 79,60,000ක් දහසක ප්‍රමාණයකි. එය පහත පරිදි වේ. සුදු කමිස හා ගවුම් 58,10,000යි. සුදු කලිසම් 980,000යි. නිල් කලිසම් 770,000යි. සිවුරු 104,000යි. එකතුව 79,60,000යි. තුන්වෙනි ප්‍රශ්නය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉක්මවා අතිරික්ත නිල ඇඳුම් මිලදී ගැනීමක් සිදු වී නොමැත. තුන්වෙනි ප්‍රශ්නය රජයට පාඩුවක් සිදු වී නොමැත. හතරවෙනි ප්‍රශ්නය අදාළ නොවේ. ඇයන්නේ එක ටෙන්ඩර් මණ්ඩලයට ඉදිරිපත් වූ අවම ලාංසු ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලාංසු ලියවිල්ලේ අඩංගු කොන්දේසි සම්පූර්ණ නොකිරීම වේ. එය පහත පරිදි දැක්විය හැක. කෙඳි සංයුතිය පිරිවිතර වලට අනුකූල නොවීම හා පොලියෙස්ටර් සංයුතිය 95%ට වැඩිවීම. පුළුන් පිපීමට දක්වන ප්‍රතිරෝධිතාවයේ ඉතා අඩුවීම. අඟලට හරස් නූල් ප්‍රමාණය පිරිවිතරයට වඩා අඩුවීම. පාට හා අඟල් නූල් ප්‍රමාණය පිරිවිතරයට 90 අඩුවීම. මේ මේ TCA වලින් ඔබතුමත් දන්නවා මේ සමහර අවස්ථාවලදී අපිටත් ප්‍රශ්න තිබිලා මේ අලුතෙන් පත් වුණාට පස්සේ මේවා මාරු කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරලා ඒවා මාරු කරගත්තා. එතකොට තුන්වෙනි ප්‍රශ්නය පළමු ටෙන්ඩරයේ ප්‍රතික්ෂේප වීමෙන් පසු ඊළඟට සිටින සාරානුකූල ප්‍රතිචාර දැක්වූ අවම ටෙන්ඩර් කරුගේ ටෙන්ඩරය ගෙන්වා ගත යුතුය. ඒ අනුව සාරානුකූල ප්‍රතිචාර දැක්වූ පළමු ටෙන්ඩර් කරුගේ ටෙන්ඩරය ප්‍රධානය කර ඇත. රජයට කිසිදු අලාභයක් සිදු වී නොමැත. තුන්වෙනි ප්‍රශ්නේ රුපියල් 7,27,25,537යි. හතරවෙනි එක ඇයන්නේ 2012/09/30 දිනට ගබඩාවට නොලැබුණු රෙදි ප්‍රමාණයක් නොමැති අතර සැපයීමට අදාළ සියලුම රෙදි තොග ගබඩාවට ලැබී ඇත. ඇයන්නේ පස්වෙනි එක අදාළ නොවේ. අදාළ නොවේ. ගරු කතානායකතුමනි දැන් ගරු ඇමතිතුමා අදාළ නොමැත සහ පිළිගත නොහැක කියලා පිළිතුරු දෙන ප්‍රශ්න සහ නමුත් එතුමාම පිළිගන්න විදිහට මේ ටෙන්ඩර් ක්‍රියාවලියේදී මේ මම අහන ප්‍රශ්නේ අදාළ කොටසකුත් තියෙනවා. ඒ නිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ පිළිබඳව නිවැරදිම තොරතුරු මම ඔබතුමාට ලබා දෙන්නම්. ලබා දුන්නොත් ඔබතුමා මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වනවාද කියලා. පැහැදිලිව ගරු කතානායකතුමනි පරීක්ෂණයක් පවත්වන්න පුළුවන්. මේ මෙවැනි ඒ වගේ නෙමෙයි තව පරීක්ෂණ ගණනාවක් යනවා. දැන් උදාහරණයක් විදිහට රෙදි මිලදී ගැනීමේදී අර සාම්පල් පරීක්ෂාව කිරීමේදී ස්ලීටර් එක තමයි කරලා තියෙන්නේ. දැන් පෞගිය දවස්වල අපිට ඔය වවුචර් එකට යන්න සිද්ධ වුණෙත් ඒ සාම්පල් පරීක්ෂාවේදී ස්ලීටර් එකට දුන්නාම මේ සලුසලෙන් දුන්නාම මේ සාම්පලය ප්‍රතික්ෂේප වෙනවා. ඒ සාම්පලෙම වෙන නමකට දුන්නාම ඒ සාම්පලය පිළිගන්නවා. මෙවැනි ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඉතින් මේ සමහර TCO වලත් ඒ ගැටලු තිබුණා. මේ ඒවා මේ ඔබතුමාම දන්නවා මේ නිත්‍යානුකූල කරගන්න පුළුවන් සමහර දේවල්. මෙවැනි ප්‍රශ්න නොතිබුණා නෙමෙයි. ඒ නමුත් මේ තියෙන ලේඛන අනුව තමයි අපිට මේ උත්තරේ දෙන්න වෙලා තියෙන්නේ. ඊළඟට ගරු බන්දුල ගුණවද මැතිතුමා අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට මම ප්‍රශ්නේ අහනවා.
සති දෙකක් කල් ඉල්ලනවා. ගරු එච්.එම්. සල්මාන් මැතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇසීමට. ගරු සල්මාන් මැතිතුමා. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇසීමට. ගරු කතානායකතුමනි අහනවා. ගරු කතානායකතුමනි අයන්නේ එක පාසල් නිලැඳුම් ලබා දීම සිදු කර ලබන්නේ අදාළ වර්ෂයේ පෙර වර්ෂයේ දෙසැම්බර් මාසයේ. 2015 ලබා දෙන්නේ 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ උදාහරණයක් විදියට. ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනුයේ ඊටත් පෙර වර්ෂයේ නොවැම්බර් මාසයේ. උදාහරණයක් ලෙස 2015 වර්ෂයට 2013 නොවැම්බර් මාසයේ තමයි ප්‍රසම්පාදන කටයුතු සිද්ධ වෙන්නේ. අයන්නේ දෙක ප්‍රසම්පාදන කටයුතු 2014 දෙසැම්බර් මාසයේ ආරම්භ කර මිල ගණන් කැඳවීම මැයි මාසයේ සිදු කර ඇත. ආයන්න එක ඔව් දෙක නැත තුන නූල් ආනයනය කර ව්‍යා පෙරසැරි කර සපයන්නන් හා අමුරෙදි ආනයනය කර දේශීයව නිම්හම් කර සපයන්නන් හටද දේශීය ප්‍රමුඛතාවය ලබා දීමේ 7-9-6 වගන්ති යටතේ දේශීය නිෂ්පාදකයෝ ලෙස ඇතුළත් වීමට ඉඩකඩ ඇති බැවින් දේශීය ප්‍රමුඛතාවය ලබා දීමේ වගන්තිය මත සම තරකාරිත්වය ඇති නොවීම ඉවත් කිරීම සඳහා උදාහරණයක් ඒ වගේම තවද මෙම දේශීය නිෂ්පාදකයන් යයි කියන පිරිසද චීනයේ ආනයනය කර තමයි මේ රෙදි සපයලා තියෙන්නේ කියලා අපිට මේ පැහැදිලිව පෙනී ගොස් තියෙනවා. ඒක තමයි මේ තීරණ ගන්න හේතුව. 4 එකී තීන්දුව හේතුවෙන් දේශීය රෙදි නිෂ්පාදනය අනහිටීමෙන් නැකිය අහිමි වීමට සහ විදේශ විනිමය අනවශ්‍ය ලෙස වැයීමට සිදු වීම හැකි වීමට හැකි බව පිළිගන්නේද කියලා තියෙනවා. නැත මේ එහෙම එකක් නැහැ. මේ ඒගොල්ලන්ගේ වෙන කර්මාන්තශාලා තියෙනවා. නමුත් දේශීය ඔය කියන රෙදි නිෂ්පාදනය කරලා නැති බව කියන්න ඕනේ. අයන්න ඔව් දෙක පැවති නිල ඇඳුම් සැපීමේ ප්‍රමාදයට විසඳුමක් ලෙස පමණක් තාවකාලිකව ක්‍රියාත්මක කර ඇත. අසාර්ථක වීමක් සිදු වී නොමැත. ඒ 2001 අයන්න අදාළ නොවේ. පළවෙනි අතුරු ප්‍රශ්නේ 2001 වවුචර් ක්‍රමයේ අත්හැරියේ අසාර්ථක වීමක් හේතුවෙන් නොවේ නම් ඉන්පසු ඒ ක්‍රියාත්මක නොවුණේ ඇයි? නැහැ, ඒවකට තිබුණ තාවකාලික සිදුමක් විදිහට ඒක කරගෙන තියෙන නමුත් ඒ වවුචර් ක්‍රමය ලබා ගැනීමේදී අනුගමනය කරපු ක්‍රියාවලිය බොහොම සංකීර්ණ එකක්. දැන් එහෙම නැහැ. දැන් පාසලට අපි දෙන්නේ පාසලින්ම ඒ වවුචර් ලබා ගැනීමේ හැකියාව තියෙන බොහොම සරලයි. ඒ නිසා මේ 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 දැන් ක්‍රියාත්මක වන ක්‍රමය පිළිබඳව ගැටලුවක් නැහැ. දැන් මේ සැරේ අපිට බොහොම වේලාසනින් මේ කාර්යභාරය ඉෂ්ට කරන්න පුළුවන්. ගරු ඇමතුමනි, ඔබතුමා සරලයි කියලා ප්‍රකාශ කළාට දෙමව්පියන් ගුරුවරුන ඒ බව පිළිගන්නේ නැහැ. නමුත් මම මෙතන ප්‍රකාශ කරන්න බැරි නිසා මම යනවා දෙවෙනි අතුරු ප්‍රශ්නෙට. ඇමතුමනි, ඔබතුමා ප්‍රකාශ කළා දේශීය නිෂ්පාදනයේ අත්හැරියට රැකියා අහිමි වීමක් හෝ විදේශ විනිමය විදේශන ගලා යාමක් සිදුවන්නේ නැත කියලා. ඔබතුමාගේ ප්‍රශ්නේ උත්තරේ උනේ නැත. ඔබතුමා පැහැදිලි කරලා දෙනවද මේ රටේ නිෂ්පාදනයේ වෙමින් තිබුණ ඔබතුමා කිව්වා ආකාරයට එක්තරා වර්ෂයක මට මතකයි 2014 වර්ෂයේ චීනෙන් ආනයනය කළා දීලා තියෙන බව ඇත්තයි. ඒ ඇයිට දඬුවම් කළ යුතු බවත් ඇත්තයි. ටෙන්ඩර් කොන්දේසි කඩ කරාම මං අහන්නේ මේ දේශීය නිෂ්පාදනයේ මිලදී ගන්න නැතුව ඒක විදේශයෙන් ආනයනය කරාම රැකියා අහිමි වෙන්නේ නැහැයි කියලා විදේශ විනිමය පිටරට ගලා යන්නේ නැහැ කියලා ඔබතුමා ප්‍රකාශ කරන්නේ කොහොමද? අර කතානායකතුමනි, ඔබතුමා තවදුරටත් මට ඕන තරම් පැහැදිලි කරලා මේක පැහැදිලිව කියලා දෙන්න පුළුවන් හරියටම ඔබතුමාට. මේ දේශීය නිෂ්පාදකයෝ කියලා ජාතියක් ඉන්නවා. හැබැයි මේ රෙදි නෙමේ නිෂ්පාදනය කරන්නේ. ඔය කියන නිෂ්පාදකයෝ වෙන කර්මාන්තශාලා තියෙන්නේ. අපිව පැහැදිලිව තහවුරු කරගෙන තියෙනවා. සහ ඔය කියන දේශීය නිෂ්පාදකයෝ සපයලා දැනටත් මිලියන නැත්තම් ලක්ෂ 12ක පැකට්ස් තියෙනවා. ගිය වසරේ ප්‍රමිතියෙන් තොර කිසිසේත්ම පාසලට ලබා දෙන්න බැරි වුණා. ඒ නිසා එකක් ඔය මේ දැන් ඔබතුමාම කියනවා ඒ කාලේ ඔය ඔච්චර දේවල් වෙද්දි කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අපි මේ සාමාන්‍ය සම්ප්‍රදායක් වෙනස් කිරීම එච්චර රජයකට සහ ඇමතිවරයට හොඳ වැඩකුත් නෙමෙයි. නමුත් අපි ඒක නොතකා මේ සම්ප්‍රදාය වෙනස් කරලා අපි විශාල මුදල් ප්‍රමාණයක් මං හිතන්නේ දැන් මිලියන 500කට වැඩි මුදල් ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි. අපි ප්‍රමිතියෙන් තොර රෙදි මිලදී ගැනීමට පාසල් සිසුන්ට දෙමාපියන්ට අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම මේකේ ප්‍රායෝගිකව සමහර ඒකේ මං හිතන්නේ ඔබතුමාලයි කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. සමහර පළාත්වල විදුහල්පතිවරුන්ට මේක ඉතාම පැහැදිලිව
අක්‍රලේක මගින් දන්වා සිටියේදී ඒ වගේම කලාප අධ්‍යක්ෂකවරු ගෙනල්ලා පැහැදිලිව දැනුම් දීලා ඒ ක්‍රමවේදය පැහැදිලි කරලා තිබියේදී මේක සමහර තැන්වල ඒ નિયમિત දිනට දුන්නේ නැහැ උදාහරණයක් විදියට අපි 6 සිට 12 දක්වා ළමුන්ට පැහැදිලිව ඒ ළමයිට මේ ඒ ඒ වවුචර් එක දෙන විදියට ක්‍රමවේදය හදලා තිබුණා ඒ වගේම පුංචි දරුවන්ට විතරක් අපි අර වසර අවසානයේ දෙසැම්බර් මාස අවසාන දිනයේදී දෙමව්පියන් පැමිණෙනවා ප්‍රගති වාර්තා අරගෙන යන්න ඒ අවස්ථාවේදී දෙන්න කියලා තමයි අපි පැහැදිලිව කිව්වේ ඒකට වෙනමෙන්න ඕනකවත් තිබුණෙත් නැහැ නමුත් අපි ඒ ඒක සමහර අය ඒ ක්‍රියාවලිය කරේ නැහැ. නමුත් අපි පැහැදිලිව කියන්න ඕනේ ගිය වසරේදී රෙදි මිල රෙදි බෙදා දීම සිද්ධ වෙලා තියෙන්නේ 135යි. ඒ කියන්නේ රෙදි බෙදා දීම ගිය වසරට පිට වසරේ sorry ගිය වසරට පිට වසරේ දෙසැම්බර් වෙනකොට 135යි රෙදි ප්‍රමාණය බෙදලා තිබුණේ. මේ වසරේ දෙසැම්බර් රෙදි 95ක් වවුචර් බෙදලා අවසන් කරන්න පුළුවන් වුණා. නෑ නෑ ඔබතුමාට ඉතින් මොකක් හරි එකක් කියන්න තියෙනවනේ ගරු වාස්තේ ඇමතුමා ගරු ඇමතුමනි ආ මොකද ගරු ඇමතුමනි අනේ ඔබතුම ගරු ඇමතුමනි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇසීම නිසා ඔබතුමා මාව කුමන්ත්‍රණකාරයෙක් විදියට දැකීම ගැන මම කනගාටු වෙනවා ඔබතුමා මේ කියන්නේ අධ්‍යාපනය ගැන ප්‍රශ්න අහන්න එපා කියන එක අපිට කුමන්ත්‍රණ ඔබතුමා කුමන්ත්‍රණකාරයෙක් කියනවා ප්‍රශ්නයක් ඇහුවම අපේ කුමන්ත්‍රණයක් නෑ මෙතන දැන් දැන් ඔබතුමා ඔබතුමාට පුදුම උමනාවක් තියෙනවා අර සමහර මේ 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 අර දේශීය නිෂ්පාදකයෝ කියන මාෆියාවේ ව්‍යාපාරික මන් දන්නේ ඔබතුමා හම්බුණාද කියලා. ඒගොල්ලන්ව රැග් ගැනීම හොනක් තියෙන අපිට තියෙන රජයේ වශයෙන් මේ රටේ ලක්ෂාධිපති කෙනෙක් ළමයිගේ දේශීය නිෂ්පාදකයන් රැග් ගැනීම හොනක් තියෙන ප්‍රශ්නයම උත්තරේ දෙන්නම්. මම ප්‍රශ්නයට උත්තරේ දෙන්නම් මම. හරිද? අපිට තියෙනවා මේ රජයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය පරිස්සම් කරලා කොමිස් ගහන්න නැතුව හොරකම් කරන්න නැතුව ඩීල්ස් ගන්න නැතුව ඒක ළමයිට ලබා දෙන්නත් ඒ වගේම ව්‍යාපාරිකයෝ 4 දෙනෙක් ව්‍යාපාරිකයෝ 4 දෙනෙක් පෝසත් කරන්න නෙමෙයි අද මේ නිසා මුළු රටේ සියලුම නගරවල ව්‍යාපාරිකයන්ට ආදායමක් ඇවිල්ලා තියෙනවා රෙදි කඩ ව්‍යාපාරිකයන් මේක මේ වසරේ අපි මීට වැඩිය ශක්තිමත් කරනවා නැක් තුමනි තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා අපිට කුමන්ත්‍රණකාරයෝ කියනවා නම් ඒවා අපේ නිෂ්පාදකයයි අපේ අතර කිසිම සම්බන්ධයක් නැහැ ඔබතුමාට අභියෝග කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න කියලා ඔවුන් එක කිසිම සම්බන්ධයක් නැහැ ගරු අග්‍රාමාත්‍යතුමා සනාන් කරන දේශීය නිෂ්පාදක රැකගැනීමේ ප්‍රතිපත්තියට මේ ප්‍රශ්නේ ආන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඔබතුමා ප්‍රකාශ කළ ආකාරයට සාමාන්‍ය නිල ඇඳුම් සඳහා මිල ගණන් කැඳවන්නේ ඊට පෙරවසට පෙර නොවැම්බර් මාසයේ නම් මේ වසරේ මැයි මාසයේ දක්වා කල් දැමුවේ ඇයි ඒ වවුචර් ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේ යටි අරමුණෙන් කළ දෙයක්ද කිසිසේත්ම නැහැ ගරු කතානායකතුමනි එකක් කියන්න ඕනේ මේ දේශීය නිෂ්පාදකව ආරක්ෂා කරන අපේ රජයේ පැහැදිලිව පෙනී ඉන්නවා හැබැයි දේශීය නිෂ්පාදකව නම්ින් පෙනී ඉන්න වෙනත් මේ මාෆියාවල් ආරක්ෂා කරන්න අපි බැඳී ඉන්නේ නැහැ මේ චීනෙන් ගෙනල්ලා දෙන්න දේශීය නිෂ්පාදකව කියන ස්වරූපෙන් ඒ වගේම දැන් ඉන්න දැන් ඔබ ඔබතුමා මොකක්ද ඊළඟ එක කිව්වේ හරි දැන් අපි බැලුවා ගරු කතානායකතුමනි මේ වසරේ අපි බැලුවා කෙසේ හෝ මේ මේ පරණ ක්‍රමයටම ගිහින් හෝ අපි මේ හරි මාර්ගයට ගේන්න බැලුවා. ඒ කියන්නේ අපි දැන් ඔය මේ ප්‍රමිතියෙන් තොර රෙදි දෙනවා. ඒව අඳින්න බෑ ළමයිට. ඒකේ විශාල දූෂණයක් තියෙනවා. ඇත්තටම කියනවා TEC එකේ ඉඳලා ෆ්ලීට් එකේ ඉඳලා මේ ඔක්කොම අල්ලනවා මේ ව්‍යාපාරිකයෝ. මේ ඇත්ත කතාව ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කියන්න ඕනේනේ. මේ සේරම අපි බැලුවා පුළුවන් විදියට මේක කරන්න කිසිසේත්ම කරන්න බෑ. ඒ නිසා තමයි අවසාන වතාවේ මම නෙමේ අපේ ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් ආර්ථික කමිටුවෙන් ඒ වගේම කැබිනට් එකෙන් මේ තීරණය අරගෙන ඉවරලා අපි මේ 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 කොතරම් අභියෝගයක් වුණත් මේක ක්‍රියාත්මක කරමු කියලා තීරණයට ආවේ. හැබැයි ඒ දැනටමත් ඒ ඉස්සල්ලා විවේචනය කරපු අයත් මං හිතන්නේ දැන් කියනවා මේ ක්‍රමය හොඳයි කියලා. මොකද මේ ක්‍රමය මේ වසරේ තමුන්නාසය බලන්නේ මේක සම්පූර්ණයෙන් අපි හොඳ සංවිධානාත්මකව මීටත් වැඩිය මේ ක්‍රියාත්මක කරනවා සාර්ථකව. කියන්න කැමති මේ රටේ තියෙනවා අපනායන කර්මාන්තයක් ඇඟලුම් කර්මාන්තයක්. ඒ අයගෙන් අපි අහුවා මේ දේශීය මොකද්ද නිෂ්පාදනය කරන්නේ? ඇයි දේශීය නිෂ්පාදනය කරනවා නම් ඔය රෙදි අරගෙන තමන්ගේ ඇඟලුම් කර්මාන්තයට පාවිච්චි කරන්න බැරි කියලා. එහෙම එකක් නම් ලංකාවේ නෑ කිව්වා. ගරු SM මරිකා මැතිතුමා මං අහන ප්‍රශ්න කතානායක මුස්ලිම් කටයුතු මැතිතුමාගේ ඇසීමට පළවෙනි ප්‍රශ්න A1 ඔව් දෙවෙනි ප්‍රශ්න A2 මුස්ලිම් පල්ලි හා ආගමික ස්ථාන සංවර්ධන සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවර්ධන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරන ලැබේ.
එක ජාතික මීලත් ජාතික මීලත් නබි සංවර්ධන වැඩසටහන දෙක දිවයිනේ පුරා මුස්ලිම් ආගමික ස්ථාන සංවර්ධන වැඩසටහන ආ තුන මුස්ලිම් පල්ලිය හා ආගමික ස්ථාන හා සංවර්ධන සඳහා මුදල් වෙන් කිරීම ක්‍රමවේදය එක ජාතික මීලාදු නබි සංවර්ධන වැඩසටහන නබිනායක තුමාගේ ජන්මදින ජාතික සැමරුමට සමගාමීව සෑම වසරක්ම දිවයිනේ එක් දිස්ත්‍රික්කයේ තෝරාගෙන එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධන සඳහා මේ මගින් මුදල් වෙන් කර ලැබේ. ඒ යටතේ මුස්ලිම් පල්ලි දහම් පාසල් අරාබි විදුහල් හා ආගමික ආයතනවල අලුත් පිළියා සහ සංවර්ධන කටයුතු සිදු කරේ. ඒ සඳහා අදාළ ආගමික ආයතනවලින් අලුත් පිළියා සහ සංවර්ධන කටයුතු සඳහා ඉල්ලීම් කැඳවන අතර එම ඉල්ලීම් පරීක්ෂා කළ බලා ප්‍රමුඛතාව අනුව ලේඛනගත කර අමාත්‍යාංශය යොමු කර අනුමැතිය ලබා ගැනීම සිදු කරේ. අනුමැති අලුත් වෙඩියා සහ සංවර්ධන වැඩසටහන් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් මගින් එස්ටිමේතු ලබාගෙන අවශ්‍ය අනුමැතිය ලබා දීමට කටයුතු කරන අතර රජයේ ප්‍රසම්පාදන රෙගුලාසි වලට අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් අලුත් වෙඩියා සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. ව්‍යාපෘතිය ප්‍රාත්මභාවයේ අනුව අවශ්‍ය අවස්ථාවලදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරනු ලැබේ. මේ යටතේ 2015 වර්ෂයේදී රුපියල් මිලියන 14ක් සංවර්ධන කටයුතු සිදු කර ඇත. දෙක දිවයිනේ පුරා මුස්ලිම් ආගමික ස්ථාන සංවර්ධන වැඩසටහන ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය පෝෂණය කිරීම හා වර්ධනය කිරීම උදෙසා දිවයිනේ පුරා පීටි මුස්ලිම් පල්ලි අරාබි විදුහල් අහදියා දහම් පාසල් හා කුර්ආන් මද්රසාවල ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ කටයුතු ලීබඩු කාර්යාල උපකරණ ලබා දීම ආදී ව්‍යාපෘති සඳහා මේ යටතේ ප්‍රතිපාදන ලබා ගන්න ලැබේ. මීලාදු නබි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කයන් ආගමික ආයතන වලින් යොමු කරන ඉල්ලීම් සඳහා ඉහත 3-1 හා ක්‍රමවේදය අනුගමනය කරන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ යටතේ 2015 වර්ෂයේදී රුපියල් මිලියන 15ක් සංවර්ධන කටයුතු සිදු කර ඇත. ආයන 1 අහදියා දහම් පාසල් ගුරුවරුන් 4493යි. ආ 2 වාර්ෂික පොත් දීමනාව රුපියල් 2000යි. නිල ඇඳුම් කට්ටලේ 1යි. ආ 3 දැනට ප්‍රමාණවත් වෙයි. ආ 4 අදාළ නොවෙයි. ආ 5 අදාළ නොවෙයි. ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මෙතුමා දීර්ඝ විස්තරයක් කරා සංවර්ධන වැඩපිළිවෙල කෙරෙන විදිය. හැබැයි දේවස්ථාන 2200ක් සඳහාම තියෙන රුපියල් මිලියන 15යි. එතකොට කොහොමද කරන්නේ? ඒක පිළිගන්නවා. මේ සම්බන්ධ අපිට මේ මුදල් ප්‍රමාද නොවන නිසා පිළිලීම් කරලා මේක වැඩි කරන ලෙස ඒ මුදල් වැඩි කළාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මීට අනිත් අයටත් ලබා දෙන්න. ඊළඟට දැන් ඊයේ බුද්ධ ශාසන ඇමතුමා කිව්වා දහම් පාසල් වල ගුරුවරුන්ට අවුරුදු 10 ඉක්මුල තියෙනවා නම් සාම විනිසුරු පදවි ලබා දෙනවා කියලා. එතකොට අහදියා පාසල් වල ගුරුවරුන්ටත් එහෙම ලබා දෙන වැඩපිළිවෙලක් තියෙනවද? අපි ඒ සම්බන්ධව දැන් සාකච්ඡා කරගෙන යනවා. සුසුකම් අනුව බලලා අපි ඒ අයටත් ඒ අවස්ථාව ලබා දෙනවා. ඊළඟට දැන් මේ රාමසාන උපවාස කාලේ ලැබෙන තෑගි ලැබෙන රටින්දි වරාය නිෂ්කාශනය කරගන්න මේ අවුරුද්ද වෙන් කරලා තියෙන මිලියන 3යි. හැබැයි ගිය අවුරුද්දේ වීදම් වෙලා තියෙනවා මිලියන 4.5කට වැඩි. එතකොට අතිරේක මුදල් හොයාගන්නේ කොහමද? නැත්නම් මුදල් හොයාගන්නවද නැත්නම් ඒ බඩු හරවල යවනවද? එහෙම ආපු දේවල් අපි හරවල යවන්නේ නැහැ. ඒක විශේෂ ප්‍රතිපාදන ලබාගෙන මුදල් අමාත්‍යාංශයෙන් ඒක ලබා ගන්නවා. දැන් අපි මෙතෙක් කල් අපිට ලැබිච්ච එක ආපු හැරල යවලා නැහැ. මම කිව්වේ දැනට අපි මේ මුදල් වෙන් කරලා තිබුණාට අපිට ඒ බඩු ආවට පස්සේ
අපිට අවශ්‍ය මුදල් අපි ලබා ගන්නවා. නේම නිදහස් කර ගන්නවා කියලා වක්කින් බාර ගන්නවද? එහෙමයි. හරි. බොහොම ස්තුතියි. හරි. ඊළඟට ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා. මම අහනවා ගරු කතා නැකතුමනි. අපේ මහා මාර්ග මැතිතුමාගෙන්. ගරු කතා නැකතුමනි සති දෙකක් කල් ඉල්ලනවා. 2 weeks time. 2 weeks. දෙවෙනි වටේ ගරු බුද්ධික පතිරණ මැතිතුමා වැලි කර්මාන්ත මැතිතුමා ඇසීමට ප්‍රශ්න ඇසිය යුතුයි. පස්සේ කවුරු සිං ඇසිය යුතුයි. පරිජෝ සභාගත කරනවා. ඊළඟට ගරු එච් එම් සල්මන් මැතිතුමා අධ්‍යාපන මැතිතුමා ඇසීමට ආනෝ අධ්‍යාපන මැතිතුමා ඇසීමට මගිය සභාගත කරනවා.